ਹੁੰਦਾ ਹੈ ਮੈਂ ਸਾਧਨਾ ਦੇ ਪਤਨ ਨਵਤਵਤਾਵਕ ਸਾਧੁਨਾ ਦੇ ਪਾਤਨ ਨਵਤਵਤਾਵਕ ਸਾਧੁਨਾ ਦੇ ਸਮੰਤ ਚੱਕਵਾਲੇਸੁ ਅਤੰਤਰਾ ਗੱਚੰਤੁ ਦੇਵਤਾ ਸਦਮਨ ਮੁਨੀਰਾਜਸ ਸੁਨੰਤੁ ਸਗੇ ਮੁਕਦਮ ਧੰਮ ਸਵਨ ਕਾਲੋ ਅਯਨ ਬਦੰਥਾ ਧੰਮ ਸਵਨ ਕਾਲੋ ਅਯਨ ਬਦੰਥਾ ਧੰਮਤ ਸਵਨ ਕਾਲੋ ਅਯਨ ਬਦੰਤਾ ਨਮੋ ਤਸ ਭਗਵਤੁ ਅਰਹਤੁ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਨਮੋ ਤਸ ਭਗਵਤੁ ਅਰਹਤੁ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਨਮੋ ਤਸ ਭਗਵਤੁ ਅਰਹਤੁ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਲੋਤਰਾ ਭਾਗਿਵਤੁ ਅਰਿਹਤੁ ਸੰਮਾ ਸੰਬੁੱਧਰਜਾਨਨ ਵਹਾਂਸੇਗੇ ਅਪਰਿਮਿਤ ਗੁਣਯੰਟ ਮਮ ਨਮਸਕਾਰ ਕਰਮੀ ਮਾਗੇ ਨਮਸਕਾਰੇ ਮਵੀਵਾ ਕਿਲ ਸਾਧੁਨਾ ਦੇ ਅਪਵਤਨ ਉਤੋਨੋ ਸਦਧਰਮ ਰਤਨੇਟ ਮਮ ਨਮਸਕਾਰ ਕਰਮੀ ਮਾਗੇ ਨਮਸਕਾਰੇ ਮਵੀਵਾ ਕਿਲ ਸਾਧੁਨਾ ਦੇ ਅਪਵਤਨ ਉਤੋਨੋ ਮਹਾ ਸੰਗਰੂਵਨਟ ਮਮ ਨਮਸਕਾਰ ਕਰਮੀ ਮਾਗੇ ਨਮਸਕਾਰੇ ਮਵੀਵਾ ਕਿਲ ਸਾਧੁਨਾ ਦੇ ਅਪਵਤਨ ਅਦ ਵਿਸਾਖ ਪੁੰਨ ਪੋਹ ਦਵਸੇ ਹੈਮ ਦੇ ਨਾਮ ਸੁਧਾਨੰ ਵਿੰਨੇ ਤਥਾਗਤ ਬੁੱਧ ਸਾਸਨੇਕ ਤਮਨਗੇ ਸਿਸਤਨ ਤੁਲਟ ਬੁਦ੍ਰਜਾਨਨ ਵਹਾਂਸੇ ਵਿਸਿਨ ਪਿੰਨਾ ਵਧਾਰਨ ਟੇਦੁਨਾਵੂ ਧਰਮ ਕਾਰਨਾਵਨ ਕੀਪਿਆ ਇਕਤੁ ਕਰਗਿਨ ਅਪਿਟ ਜੀਵਿਤੇਟ ਬਹੁਮ ਵਟਿਨਾ ਫਨਿਵਿਡਿਆ ਇਕਤੁ ਕਰਗਿਨ ਅਪਿ ਬੌਧਿਆਨ ਵਸੇਨ ਬਲਾਪੁਰਤੁਵਨ ਸੰਸਾਰ ਵਿਮੁਕਤਿਯ ਸਾਕਸਾਤ ਕਰਗਨੀਮ ਪਿਨਿਸ ਉਪਕਾਰਯਕ ਲਭਾਗਨ ਅਪਿ ਚੁਟ੍ਟਕ ਕਲਪਨਾ ਕਰਲ ਬੈਲੂਤਿਨ ਅਪਿਟ ਅਦ ਵਰਤਮਾਨੇ ਵੇਨਕੋਟ ਅਪੇ ਜੀਵਿਤ ਤੁਲਟ ਅਪੇ ਬੁੱਧ ਸਾਸਨੇ ਤੁਲਟ ਐਤੁਲੈਨਟ ਤੀਨ ਇਡ ਕੱਡ ਅਪੇ ਜੀਵਿਤ ਤੁਲ ਐਤ ਦਕਿਨਟ ඇත්ත විමසන්නට තියෙන ඉඩ ප්‍රස්ථාව දවසින් දවස දවසින් දවස අපෙන් කොයි විදිහට හරි ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපේ රටතරම් බුදුබණ දේශනා කරන බුදුබණ අහන් පිරිසක් අපිට තවත් දකින්න නැති තරම් අපි කල්පනා කළොතින් පැය 24 පුරාවටම ධර්මය බෙදා හරින මාධ්‍යන් පවා අපේ රට තුල තියෙනවා ඒත් අපි කල්පනා කරලා බලන්නට ඕන කාරණාවක් තියෙනවා අපි කොයිතරම් කොපමණ බණ ඇහුවත් බණ කිව්වත් අපිට අපේ සමාජය තුළ අපි බලනකොට
අපිට ඒ ධර්මිෂ්ටික ධර්මානුකූල ප්‍රතිපත්තියක් තුළ හික්මිලා කටයුතු කරන ප්‍රවණතාවය දවසින් දවස අඩු වෙනවා. දවසින් දවස පිරිහෙනවා. දවසින් දවස ගිලිහෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මොකක් හරි වැරදිච්ච තැනක් මොකක් හරි වැරදුණු පාරක් අපිට තියෙන්න වෙනවා. දැන් අපි කල්පනා කළොත් අපි බලනකොට අපිට තේරෙනවා හැමෝම සුදු පාට වස්ත්‍ර ඇඳගෙන බොහෝ පිරිසක් පොය දවසට එකතු වෙනවා. පන්සල්වල විහෙර විහාරස්ථානවලට යනවා එනවා. බොහෝ පින්කම් සංවිධානය කරනවා. ඒ පින්කම් වලට සහ සම්බන්ධ වෙනවා. හැබැයි අපිට කිසි දෙයකට සහසම්බන්ධ වුණත් අපි ඒ පින්දහම් කටයුතු කරගෙන ගියත් අපිට මොකක් හරි අඩුවක් තේරෙනවා. මොකක් හෝ බුද්ධ ශාසනය තුළට ප්‍රවිෂ්ඨ වෙලා ප්‍රායෝගික ජීවිතය තුළ කටයුතු කරන බව හීන වෙමින් පවතිනවා. අපි මේකට හේතු කාරණා චුට්ටක් විමසලා බලන්න වෙනවා. මොකද අපි කල්පනා කළොත් දවසෙන් දවස අපිට පේන්න තියෙන්නේ සමාජ දුරාචාර කම්මල වැඩිවීමක් මිසක් අඩුවීමක් පේන්නේ නැහැ. දවසෙන් දවස අපේ සංස්කෘතිය තුළ පිරිහීමක් මිසක් වැඩි දියුණුවක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි මිනිස්සු හැමදාම බලාපොරොත්තු වෙනවා දියුණුවක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද බලාපොරොත්තු වෙන දියුණුව? අපි පොදුවේ ගත්තට පස්සේ රටක් වශයෙන් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා අපේ සමාජීය ආර්ථික වශයෙන් අපි දියුණුවක් ලං කරගන්න ඕන කියලා. හැබැයි අපිට නොතේරුණට අපි ඒ සමාජීය ආර්ථික වශයෙන් අද වෙනකොට ඒ දියුණුව මනින මිම්ම බුද්ධ ශාසනයට ගැලපෙන්නේ නැති, බුදුදහමට ගැලපෙන්නේ නැති, බෞද්ධ සංස්කෘතියට ගැලපෙන්නේ නැති, බෞද්ධ දර්ශනයට ගැලපෙන්නේ නැති මිම්මක් බවට පත්වෙලා තියෙනවා. අපි ඒක ගැන තෝරගන්න ඕන. අපි අද වෙනකොට කතාබහට ලක් කරනවා බොහෝ පිරිසක් අතර අපේ රට තුළ වර්තමානයේ වෙනකොට පවතින තත්ත්වය ගැන. ඇයි මේ වගේ අරගලකාලී තත්ත්වයක්, ගැටුම්කාරී තත්ත්වයක් මේ තුළ මේ රට තුළ නිර්මාණය වෙන්න හේතුව? නොඑක් විදිහ අදහස් අපි දක්වනවා. නොඑක් නොඑක් දේවල් පිළිබඳ අපි කතා කරනවා, තර්ක කරනවා. හැබැයි අපි කාටවත් මේකේ මුල කියන එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ தত্ত্বය අපිට අද ඊයක ඇතිවිච්ච එකක් නෙවෙයි. අපි කල්පනා කරලා බැලුවොත් විටින් විට විටින් විට මේ රට තුල එවැනි කලහකාරී තත්ත්වයන්, ගැටුම්කාරී තත්ත්වයන් මතුවෙලා තියෙනවා. ඒතර වර්තමානයේ වන විටත් බොහෝ පිරිසක් බීතියෙන් තැතිගැන්මෙන් කටයුතු කරනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන බෞද්ධ ප්‍රතිපදාව තුළ, බෞද්ධ සංස්කෘතිය තුළ, බෞද්ධ දර්ශනය තුළ බීතිය ඇති කරවන, කලකෝලහලකම් ඇති කරවන, අසමගිය ඇති කරවන ප්‍රතිපදාවක් පාරක් නෑ. හැබැයි අපි කල්පනා කළොත් අපි දන්න ඉතිහාසයේ දැන් අවුරුදු 200ක් තිස්සේම අපිට තියෙන දවසෙන් දවස දවසෙන් දවස අධර්මයේ පැත්තට, අධර්මිෂ්ඨ පැත්තට, අයහපත පැත්තට, පිරිහීම පැත්තට දවසෙන් දවස ගමන් කරන බවක් තමයි පේන්න තියෙන්නේ.
හැබැයි අපි කවුරුත් වර්තමානයේ තුල ක්‍රියාත්මක කරන මේ ප්‍රතිපත්ති ක්‍රමවේදයේ තුල දවසෙන් දවස පිරිහෙනවා නම් දවසෙන් දවස අගහදයට යනවා නම් මෙන්න මේකේ වැරදිච්ච තැනක් තියෙන ඒ වරද හොයා ගන්න ඕනි කියන තැනක ඉඳලා ඒ වරද මොකද්ද කියලා ගවේෂණයක නිරත වෙන්නේ නැහැ තාර්කිකව බුද්ධිමත්ව. ඒක තමයි ලොකුම වැරද්ද බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි මෙහෙම කල්පනා කළොත් අපිට මේ తত্ত্বය උදා වෙන්න හේතුව මොකද්ද කියලා අපිට හොයා ගන්න පුළුවන්කම තියෙනවා අපේ දවසින් දවස අපි ආපිටට ගිහිල්ලා බැලුවොත්. දැන් අපි කල්පනා කළොත් අපි දන්නවා අපේ රටේ බොහෝ කාලයක් තිස්සේ තිබුණේ රාජ්‍ය පාලන ක්‍රමයක්. එතකොට මේ රාජ්‍ය පාලන ක්‍රමයක මූලිකත්වයේ අරගෙන තිබුණේ බෞද්ධ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතිය කියන එක ගොඩනැගුණේ බෞද්ධ දර්ශනය තුළින්. අපි බලන්න ඕන බෞද්ධ ආගමේ සහ බෞද්ධ සංස්කෘතියේ තියෙන වෙනස මොකක්ද කියලා. අපි කල්පනා කරලා බැලුවොත් ලෝකෙ කුමන හෝ තැනක ආගමක් බිහි වෙනවා නම් කොයිම ආකාරයෙන් හරි ඒ ආගම බිහි වෙන්නේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන. ඒ ආගම බිහි වෙන්නේ ව්‍යාපාරයක් විදිහට. හරිහම්බු කරන තැනක් විදිහට තමයි ලෝකේ ආගම් බිහි වෙන්නේ. තමන්ගේ ජාතිවාදයක් බිහි කිරීම උදෙසා තමයි ආගමක් බිහි වෙන්නේ. වර්ගවාදකමක් උදෙසා තමයි ලෝකේ ආගමක් බිහි වෙන්නේ. එක තැනකට කුටු කරලා ඒ ආගම තුල වෙනම ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරලා අපි අතර ભેද භින්නතාවයක් නිර්මාණය කරන්න තමයි ආගම්වාදී කියන එක කොහෙ බිහි වුණත් බිහි වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ආගමක් නෙවෙයි. ඒක ඇතුලේ නීති පද්ධතියක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ නීති පද්ධතියක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ලෝකේ යථාර්ථය පෙන්වලා දෙන ප්‍රතිපදාවක්. ඒක උපතින් ලබන්න පුළුවන් එකක්, උපතින් දරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අපිට දැනුමකින් දරා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මය ලෝකේ තියෙන ඕන වර්ගවාදකමක් තුල හිර වෙලා ඉන්න, ඕන අන්තවාදකමක් තුල හිර වෙලා ඉන්න ඕනම කෙනෙකුට පොදු විච්ච ධර්මතාවයක්. එතකොට අපි කල්පනා කරන්න ඕන අපිට අද වර්තමානයේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගය, දහම් දර්ශනය බොහොම අඩුවෙන් තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. බොහොම අඩුවෙන් තමයි බෞද්ධයා කියන සම්මතය තුළට කා වැදිලා තියෙන්නේ. ඒ නිසා අපිට කාලයක් තිස්සේ හැඩගැහුණු බෞද්ධ ආගමක් විදිහට ගොඩනැගුණු යම් ප්‍රතිපත්ති ක්‍රමයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒ තුල තියෙන්නේ අපිට අද ගත්තට පස්සේ ලාභ කීර්ති අපේක්ෂාවෙන්, ප්‍රශංසා අපේක්ෂාවෙන්, නම්බුනාම තානාන්තර අපේක්ෂාවෙන් සිව්පස තෘෂ්ණාවට ගිජු විච්ච හරිහම්බු කරන ක්‍රමවේදයක් බවට අර එක ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට විතරක් ආගමපත් කළා. එතකොට අපි කල්පනා කරන්න ඕන ඒ තුලින් මොකද්ද උනේ සිංහල බෞද්ධ කියලා රාවයක් අපි තුල ගොඩනැගුණා. හැබැයි සිංහල බෞද්ධයා ගොඩනැගෙන්න ඕන පටු තැනකින් නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය එළියට එන්න ඕන
ජාතිවාදය එළියට එන තැනකින් නෙවෙයි. ආගම්වාදය එළියට එන තැනකින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්හල දීපු දහම් දර්ශනය මූලික කරගෙනයි. ඒ දහම් දර්ශනය මූලික නොවන හැමතැනම තියෙනවා බෙදුම්වාදයක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ බෙදුම්වාදයක් නෑ. ආගම්වාදයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හුදෙක් ලෝකේ එක දෘෂ්ටියක් ගොඩ නැගලා ඒ දෘෂ්ටිය තුල පිරිසක් ඒකරාශි කළා කොටු කරපු කෙනෙක් නෙවෙයි. එතකොට අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ පවතින පරමාර්ථ වශයෙන් සත්‍ය මොකද්ද ඇත්ත මොකද්ද කියන කාරණාව පෙන්වලා දෙන එකක් මිසක් යම් විශ්වාසයක් මත භක්තියෙන් අදහන දෙයක් නෙවෙයි. අපේ ආගම නිතරම තියෙන්නේ පුජ්‍යල සරණ යාමක් තුල. ලෝකේ හැම ආගමක්ම බිහි වෙලා තියෙන්නේ යම් පුජ්‍යලයේ මූලික කරගෙන ඒ පුජ්‍යලයට බිහි වෙලා තියෙනවා. පුජ්‍යල සරණක් තුල බිහි වෙලා තියෙනවා. ඒක තමයි ආගමේ ස්වභාවය. හැබැයි බෞද්ධ දර්ශනයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියන පුජ්‍යලයා මත සීමා වෙලා ඒ විශ්වාසයේ මත දරා ගන්න එකක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තුලින් අත්දකින්න කාරණාව බුදුරජාණන් වහන්සේම පෙන්නනවා. කිව්වට පිළිගන්න එකක්වත් විශ්වාසයෙන් දරා ගන්න එකක්වත් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ භාවයේ තුල අත්දකින්න දෙයක් බුදුදහම කියලා කියන්නේ. හැබැයි අපි කල්පනා කළොත් අපි වර්තමානයේ වෙනකොට හුදෙක්ම මේක ආගමක් වශයෙන් විශ්වාසයක් වශයෙන් ඇදහිල්ලක් වශයෙන් හුදු පංචකාමයට මාර්ගයේ වශයෙන් හදාගෙන අවසానයි. එතකොට අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ හුදෙක්ම අපිට ආගමක් විදිහට විශ්වාසයක් විදිහට ලබ්ධියක් විදිහට දරාගෙන අදහගෙන ජීවිතේ කටයුතු කරගෙන යන්න නෙවෙයි. ඊට වඩා එහා ගියපු තැනකට අපි ධර්ම මාර්ගයේ යොමු කරගන්න වෙනවා. දහම් අවබෝධය පුළුල් කරගන්න වෙනවා. අපිට මුලින්ම තේරෙන්න ඕන ඒ ධර්ම අවබෝධය කෙසේ වෙතත් ඒ ධර්ම අවබෝධයේ හීන බව නිසා අපිට අද වෙනකොට පත් වෙලා තියෙන ඉරණම මොකද්ද? මේ විදිහට තවදුරටත් මේක ආගමකට සීමා කරගෙන ගියොතින් ඒ තුළ අපිටත් නොදෙනී අපි අන්තවාදීව බවට පත් වෙලා මතු උපදින්න ඉන්න පරම්පරාවත් වර්තමානයේ වෙනකොටත් අන්තවාදීන් බවට පත් වෙලා තියෙන බව අපි නොදන්නවා ඇති. දැන් අපිට තරහ යන්න පුළුවන් අපි අන්තවාදීයෝ කියලා කිව්වොත්. හැබැයි මම කියනවා මුළු ලෝකෙම අන්තවාදයේ පෝෂණය කරන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. මුළු ලෝකෙම අන්තවාදයේ වෙනුවෙන් කටයුතු කරන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. ඔබට තේරෙන්නේ නැතුව ඇති ඔබ අද දවසේදී හෙළන දාඩිය කඳුල පවා දාඩිය මහන්සිය පවා ඔබ හෙළලා තියෙන්නේ අන්තවාදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් බව අන්තවාදී වෙනුවෙන් බව ඔබ නොදන්නෝ ඇති. ඔබට අවබෝධයක් නැතුව ඇති. ඔබට වැටහීමක් නැතුව ඇති. සිංහල බෞද්ධ රාජ්‍ය අන්තවාදී රාජ්‍යයක් බවට පත් කළේ වහල් රාජ්‍යයක් බවට පත් කළේ මීට හුඟක් කාලයකට කලින්. අපි ඉපදෙන්න අවුරුදු 200කට පෙර ඉඳලාමයි අපි අන්තවාදයට හරි හම්බ කරන පිරිසක් බවට පත් කළේ. අන්තවාදයේ වෙනුවෙන් දහඩිය කඳුළු හලන පිරිසක් බවට පත් කළේ. අන්තවාදයේ වෙනුවෙන් හරිහම්බු කරන පිරිසක් බවට පත් කළේ
අන්තවාදී වෙනුවෙන් මේ භූමිය කැප කරපු ස්ථානයක් බවට පත් කළේ මීට හුඟ කාලයකට කලින් අපි නොදන්නා වුණාට. ඉතින් අපි බොහොම පටු තැනක ඉඳලා මේ ලෝකය ගැන දකින්නේ. අපිට තේරෙන්නේ නැහැ මේ රටේ ඉතිහාසයේ කුමක්ද ඉතිහාසයේ උනේ මොකද්ද කියන එක. අපිට තේරෙන්නේ නැහැ 1815 ආණ්ඩුකම ව්‍යවස්ථාව ස්ථාපිත කරන්න මේක ඇතුලේ ගහපු ගිවිසුම ඇතුලේ එතනින්ම අපි අන්තවාදීන් බවට පත් කරන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වපසරිය වටපිටාව මේ භූමිය තුල බිහිවෙච්ච බව අපිට තේරිලා නැහැ. එනිසා අපි ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන සිටීම බොහොම වැදගත් වෙනවා. මොකද හෙට දවසේ මේ අද දවසේ වගේම තමයි මීටත් වඩා අපිට ධර්මයේ දේශනා කරන්නත් බණ අහන්නත් ධර්මානුකූල ප්‍රතිපක්තියක් තුළ හික්මෙන්ටත් අපිට තියෙන්න ඕන නේද සම්මත වශයෙන් හරි රටක් තියෙන්න ඕන. සමගි සම්පන්න බවක් තියෙන්න ඕන. නියම බෞද්ධ සංස්කෘතියක උරුමය අපිට තියෙන්න ඕන. නැති වුණොත් අද දවසටත් වඩා හෙට දවස වෙනකොට අපිට දහම් ශ්‍රවණයට එන පිරිස නවත්තන්ට වෙයි. අද වෙනකොටත් බුදුබණ දේශනා කරන්නට අවශ්‍ය බෞද්ධ රටේ බුදුබණ දේශනා කිරීම පවා සීමා කරන්නට නවත්තන්නට ධර්ම ශ්‍රවණයට එන පිරිස වළක්වන්නට පවා අපිටත් සිද්ධ වෙලා තියෙන හේතුව මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මේක ගැන අපි අවබෝධයක් නොකර මේ පිළිබඳ තෝර බේර නොගෙන අපි නිකම් අනුන්ට බැන බැන හිටියට වැඩක් නෑ. අරයා වැරදි මෙයා වැරදි කියලා දොස් නැගුවට වැඩක් නෑ. වැරදිච්ච තැන මුල හොයන්නේ නැතු. අපි හැමදාම කළේ මේ ප්‍රශ්නේ තුල මුල කපල අයින් කරන්නේ නැතිව අපි හැමදාම කළේ ගහේ අතු කපල දාන එක. හැබැයි නැවත දලුලන බව නැවත අතුපතර විහිදෙන බව අපි දැක්කේ නැහැ. ඒ වෙලාවට අපි හිතුව විසඳුනා කියලා. හැබැයි මේකේ මුල ශක්තිමත්ව තියෙනකම් ඒ මුල නිසා පෝෂණය වන අතුපතර විහිදෙනවමයි කපල දැම්මත් නැවත දලුලනවමයි. එනිසා අපි මේ ජාතිවාදයේ ගොඩනැගෙන්න වර්ගවාදයේ ගොඩනැගෙන්න බෙදුන්වාදයේ ගොඩනැගෙන්න යුදමය වාතාවරණයක් ඇතිවෙන්න ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්න හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකද්ද කියලා හොයන එකයි බෞද්ධයා වශයෙන් අපේ යුතුකම්. බෞද්ධයන් කියන්නේ ඵලය අල්ලගෙන ඵලය පිළිබඳ තීරණ ගනිමින් ඵලය නැති කරන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. මේ ඵලයට හේතු හොයාගෙන යනවා. ඒ හේතුව හොයාගෙන යනකොටත් මගදි නවත්තන්නේ නැහැ. ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හොය හොයා යනවා. මොකද්ද මේකට මූල හේතුව කියලා. අනේ හේතුවේ මුල හොයාගත්ත දවසටයි පුළුවන්කම ලැබෙන්නේ හේතුව හඳුනගෙන ඒක නැති කරලා දාලා මේ ඵලය නැති කරන්න. ඒක අපි කල්පනා කරන්න ඕන. ඒ හේතුව හොයාගන්න වෙනවා. මේ ඵලය වැඩෙන්න හේතුව මොකද්ද කියලා අපිට හොයාගන්න වෙනවා. ඒක අපිට ගවේෂණය කරන්න වෙනවා. ඒක හොයාගන්නේ නැතුව ඒක ගවේෂණය කරගන්නේ නැතුව අපි අපේ ජීවිත තුල කොයිතරම් කටයුතු කරගෙන ගියත් වැඩක් නැහැ. නිකන් රූකඩ ගොඩක් විතරයි අපි. අපි නිකම්ම නිකම් නමට බෞද්ධය වුණු උපන්දා ඉඳලා අපේ පරම්පරාවේ නුරුම විච්ච නිසා පන්සල් ගිය අපේ අම්මා තාත්තා වැඳපු නිසා වැඳගෙන ආපු වැඳ වැඳ විතරක් හිටපු පිරිසක් බවට සමාජයක් බවට අද වෙනකොට ගොඩනගලා තියෙනවා. අපේ ඔළුවේ තියෙන්නේ
මල් පූජා කරන එකෙන් විහාරයට ගිහිල්ලා වඳින එකෙන් එහාට අපි දන්නේ නැහැ බෞද්ධ සංස්කෘතිය මොකද්ද කියලා. වෙසක් පොයට තොරණක් ගහලා සතුටු වෙන එකෙන් එහාට ගිහිල්ලා වෙසක් කූඩුවක් හදලා බල්පෙලක් දාලා ආලෝකමත් කරලා බාහිර ආලෝක කළ සතුටු වෙන එකකින් එහාට ගිහිල්ලා ඇතුළාන්තය ආලෝකමත් කරන ප්‍රතිපත්තිය අපෙන් ඈත්තුන බව ගිලිහුන බව ඒ තුළ අපිට වැරදුණු බව අපි දන්නේ නැහැ. අපි කල්පනා කළොත් අපිට වැරදුණු එකම තැන තමයි ඇතුළාන්තය ආලෝකමත් නොකර බාහිර විතරක් ආලෝකමත් කරන සංස්කෘතියක් වර්තමානයේ වෙනකොට අපිට උරුම වුණා. මේ උරුමයට හේතුව මොකක්ද කියලා අපි ගවේෂණය කරන්න ඕන. අපි මෙහෙම කල්පනා කළොත් මේ තත්ත්වයේ ක්‍රමක්‍රමයෙන් නැතිවෙච්ච හැටි අපි චුට්ටක් බලමු. කොහොමද මේ තත්ත්වය ඇති වුනේ කියන එක. අපි කල්පනා කළොතින් අපි දන්නව නොයෙක් නොයෙක් කාලවල ඈත ඉතිහාසයේ ඉඳලා මේ රට ආක්‍රමණය කරන්නට නොඑක් බලවේගයන් මේ රටට ආවා. හැබැයි අපේ හිටපු ශ්‍රේෂ්ඨ සිංහල රජවරු ඒ සියල්ල මැඩපවත්වගෙන කාලයක් තිස්සේ ඒ බෞද්ධ සංස්කෘතියේ උරුමය ආරක්ෂා කරගෙන නගා සිටවගෙන ඉදිරියට අරගෙන ආවා. අපි කල්පනා කළොත් අපේ ඈත ගත්තොතින් අපේ ඈත ඉතිහාසෙ ගත්තොතින් අපිට තියෙන්නේ කොහොමද ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා සංකල්පයක් අපිට තිබුණ ඉතිහාසෙ නේද? හැබැයි අද වෙනකොට ඒ වැව ගොඩ වෙලා නේද? ඒ ගම් විනාශ වෙලා ගමයි පන්සලයි අතර තිබුණු සහයෝගිතාවයේ සම්බන්ධතාවය අයින් වෙලා ගිහිල්ලා ඒ දාගැබ් කැලෑ වැදිලා එදා ගැප් ප්‍රතිසංස්කරණය කරන්න පිළිවෙතක් නැ පාරක් නැ. අපිට වර්තමානයේ වෙනකොට වැරදිලා තියෙන තැන සුළුපටු නොවේ කියන එක අපි තෝරගන්නට ඕන. දැන් අපි කල්පනා කළොත් ඇයි ඈත අතීතයේ මේතරම් වැව්වමුණු ඉදි වුණේ කියන එක අපි චුට්ටක් හොයලා බලන්න ඕන. ඇයි ඒතරම් චෛත්‍ය දාගැබ් බෝමලු විහෙර විහාරස්ථාන ඉදි කළේ කියන එක ගැන අපි හොයලා බලන්න ඕන. අද වර්තමානයේ වන විට ඒදා අතීතයේ රජවරු කරපු සේවයෙන් 10න් පංගුවෙන් එකක්වත් කරගන්න පුළුවන් කමක් වර්තමානයේ වෙනකොට බැරි වෙලා තියෙනවා. ගිලිහිලා තියෙනවා. විහෙර විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරනවා තබා ඉදි කරනවා තබා තියෙන ටිකත් විනාශ මුඛයට පත් වෙන තැනට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට වැරදිච්ච තැන කොතන හරි තියෙනවයි කියන එක අපි දකින්න ඕන. අපි කල්පනා කළොත් අපි වචනෙට විතරයි අහලා තියෙන්නේ නේද මේ රට බතෙන් බුලතින් සස්ක්‍රීය වෙච්ච ස්වයංපෝෂිත වෙච්ච කාලයක් තිබුණයි කියලා අපි වචනෙට විතරයි අහලා තියෙනවා. හැබැයි ඇත්තම සිද්ධාන්තය අපේ රට ඇත්තටම බතෙන් බුලතෙන් සස්ක්‍රීය වෙලා තිබුණා. ස්වයංපෝෂිත වෙලා තිබුණා. ඒකට හේතුව මොකද්ද? අපි කල්පනා කරලා බැලුවොත් එදා හිටපු රජවරු ඇත්තටම කටයුතු කළේ බෞද්ධ දර්ශනයත් එක්ක. බෞද්ධ ප්‍රතිපදාවත් එක්ක බෞද්ධ දර්ශනය තුළ හික්මීම තමයි බෞද්ධ අධ්‍යාපනය තමයි අපේ සමාජයට ලැබුණේ. අපේ සමාජයේ හිටපු මිනිස්සු දිහා බැලුවොත් මේ මිනිස්සු අකුරු කරන්න ගියේ ගමේ පන්සලේ හාමුදුරුව ළඟට. හාමුදුරුව කියලා දුන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් පලිගැනීමෙන් බලතන්හාව කුලතන්හාව නිලතන්හාව ඇති කරගන්න විදිය නෙවෙයි. බලතන්හාවේ තියෙන ආදීනව ටික කුලතන්හාවේ තියෙන ආදීනව ටික
මේ ලෝකේ තියෙන බොරුව ගැනයි මුලාව ගැනයි කියලා දුන්නේ. ඒ මුලාව ගැන තමයි අධ්‍යාපන රටාව තුල කියලා දුන්නේ. ඒ වගේම හෙළ තාක්ෂණය ගැන තමයි කියලා දුන්නේ. අපිට අපේ රට ස්වයංපෝෂිත කරගෙන බෞද්ධ සංස්කෘතිය ගොඩනගාගෙන බෞද්ධ දර්ශනය ගොඩනගාගෙන මතු පරපුරට මෙන්න මේ බෞද්ධ සංස්කෘතිය තුළින් බෞද්ධ දර්ශනය උරුම කරන ප්‍රතිපත්ති රාමුව තුලයි අපිට අධ්‍යාපනය කියන එක ලැබුණේ. අන්න ඒ නිසා නිරන්තරයෙන්ම ධර්මානුකූල විච්ච ධර්මිෂ්ඨ විච්ච ප්‍රතිපත්ති ගරුක මිනිස් සමාජයක් එදා වෙනකොට බිහි වෙලා තිබුණා. ඉදින් ඒ ධාර්මික භව තුළින් එදහම් දර්ශනය තුළින් ලැබිච්ච අසීමිත ප්‍රඥාවත් නුවණත් නිසා ගමයි පන්සලයි අතර පුදුමාකාර සහසම්බන්ධතාවයක් සහයෝගයක් තිබුණා. ඇයි මේ සහයෝගතාවය ඇති වුනේ? මේක ඇති වුනේ නිකන් නෙවෙයි බෞද්ධ දර්ශනය තුළින් බුදුදහම තුළින් ඇති වුණා වූ හික්මීම තුළින්. ඒ හික්මීම ගොඩනගන්ට දායකත්වය දෙන හාමුදුරුවන් වහන්සේ තරම් ඒ දහම් දර්ශනය තුළින් තමන්ගේ ජීවිතයේ ගොඩනගාගන්ට ආශිර්වාද කරන කියලා දෙන හාමුදුරුවන් වහන්සේ තරම් තවත් දෙයක් තවත් සම්පතක් අපේ බෞද්ධයන්ට එදා තිබුණේ නැහැ. ඇයි ඒ? බෞද්ධ සංස්කෘතියේ තියෙන බෞද්ධ දර්ශනයේ තියෙන වටිනාකම මුළු මහත් සමාජයටම එලි කරපු නිසා, මුළු මහත් සමාජයටම කියලා දීපු නිසා, ඒ තුළින් අප්‍රමාණ වටිනකමක් අප්‍රමාණ ගුණ සුවඳක් මුළු මහත් සමාජය තුළම පැතිරිච්ච නිසා, අන්න ඒ කාලයේ වෙනකොට මිනිසුන් සහ බෞද්ධයා සහ භික්ෂුන් වහන්සේ අතර පුදුමාකාර සහසම්බන්ධතාවයක් තිබුණා. එතකොට ඒ මුළු මහත් සමාජයේම අවශ්‍යතාවය උනේ මේ දහම් දර්ශනයේ නගා සිටුවීමත්, දහම් දර්ශනය තුළින් අවශ්‍ය කරන සංස්කෘතික පරිසරයේ ගොඩනැගීමත්, ඒ සංස්කෘතික පරිසරය ආරක්ෂා කිරීමත්, ඒ දහම් දර්ශනයේ මතු පරපුරට දායාද කිරීමත්, ඒ නිවීම සැනසීම කියන කාරණාව තමන් අත්විඳීමෙන්, තමන් අත්විඳින සැනසීම මතු පරපුරට ලබා දීමත් කියන එක මූලික වුණා. එතකොට අපි කල්පනා කරන්න ඕන, රාජ්‍ය නායකයාට තමන්ට අවශ්‍ය කරන තීරණේ හිතුමනාපේ ගන්න අවස්ථාව තිබුණේ ඇයි? මිනිසුන් ඔක්කොම යොමු වෙලා හිටියේ බෞද්ධ භික්ෂුව ළඟට. එදා සිද්ධ වුණා ඒ රාජ්‍ය නායකයාට බෞද්ධ භික්ෂුවට ගැති වෙලා බෞද්ධ භික්ෂුවට හිස නමලා බෞද්ධ දර්ශනයට අනුකූලව තමන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය සකස් කරගන්න. එතකොට බෞද්ධ දර්ශනය තුළින් ගොඩනැගිච්ච බෞද්ධ සංස්කෘතියෙන් එළියට ආවේ මතු පරපුරට දහම ලබා දීම කියන එකයි මූලික උනේ. මතු පරපුරට මේ බෞද්ධ සංස්කෘතිය උරුම කර දීම කියන එකයි මූලිකත්වයේ උනේ. අන්න ඒ වෙනුවෙන් තමයි එදා රාජ්‍ය පාලන ක්‍රමය සකස් වුනේ. රටේ රජතුමා කටයුතු කළේ එහෙමනම් බෞද්ධ සංස්කෘතිය ගොඩනගන්න, බෞද්ධ දර්ශනය ගොඩනගන්න, මතු පරපුරට ඒකේ තියෙන වටිනකම ලබලා දෙන්න. ඒ වටිනකම දැනගත්ත නිසා, වටිනකම තෝරගත්ත නිසා, ඒ වටිනකම අවබෝධ කරගත්ත නිසා, අන්නේ වටිනා දායාදය මතු පරපුරට රැකලා දෙන්න, මතු පරපුරට ආරක්ෂා කරලා දෙන්න තමයි ඒ තරම් ස්වයංපෝෂිත ආර්ථිකයක් මේ හෙළබිම තුල ගොඩනැගුවේ. ඇයි මේක ස්වයංපෝෂිත කලේ? වැව්වමුණු ගොඩනගලා, වැව්වමුණු ගොඩනගලා බතෙන් බුලතෙන් මේක සස්ක්‍රීය කරලා කිසිම තැනකට වහල් නොවි, කිසිම තැනකට ගැටි නොවි මේ රට තුල බෞද්ධ උරුමය, බෞද්ධ සංස්කෘතිය
රැකගෙන ආරක්ෂා කරගෙන කාලයක් තිස්සේ ආවා. හැබැයි අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ ආපු බෞද්ධ සංස්කෘතික රටාව මේ ගොඩනැගිච්ච බෞද්ධ දර්ශනය විනාශ මුඛයට පත්වෙන්න හේතුව තමයි බුද්ධ ශාසනය ඇතුළෙන්ම මතුවෙච්ච බෙදුම්වාදය. මොකද්ද බුද්ධ ශාසනය ඇතුළෙන් මතුවෙච්ච බෙදුම්වාදය කියලා කියන්නේ? මීට බොහෝ කාලයකට ඉහත මහා විහාරයයි අභයගිරියයි අතර මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා මහා විහාරයයි අභයගිරියයි කියලා බෙදුම් වාදයකට පත් වුණා. බෙදුණා. අපි නොදන්න ඉතිහාසය. මේ මහා විහාරයයි අභයගිරියයි කියලා බෙදුනට පස්සේ බොහෝ අභයගිරි වාසී භික්ෂුන් වහන්සේලා ළඟ තිබුණේ බෞද්ධ සංස්කෘතියෙන් බෞද්ධ දර්ශනයෙන් උරුමකම් කියපු බෞද්ධ දර්ශනයේ ගොඩනගන්න බෞද්ධ ප්‍රතිපත්ති රාමුව නගා හිටවන්න ඕන දර්ශනයක් නෙවෙයි එළියට ආවේ. සිව්පස තෘෂ්ණාවෙන් මහා විහාරයේ පරදවල තමන්ගේ විහාර ගොඩනගන්න තරගයක් ආවා. තමන්ගේ විහාරයේ කොයි විදියට ප්‍රතිසංස්කරණය කරගන්න කොයි විදියටද මහා විහාරයට වැඩිය තමන්ගේ නම්බු නාමයේ කීර්ති නාමයේ පතුරව ගන්න කියන තැනට පත්විලා තිබුණා. මෙන්න මේ නිසා ඇතැම් පිරිසක් බලතණ්හාවෙන් හිටපු මෙන්න මේ අභයගිරි වාසී භික්ෂුන්ට එකතු වුණා. රාජ්‍ය පාලන ක්‍රමයේ තුල පවා බලතණ්හාව නගා සිටව ගන්නට බෞද්ධ සංස්කෘතිය තුල අවබෝධ හීන වෙච්ච පිරිස මෙන්න මේ භික්ෂු ප්‍රතිපත්තියත් එක්ක එකතු වෙන්න පටන් ගත්තා. එතකොට අපි කල්පනා කරලා බැලුවොතින් අපි ඈත ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් මම දන්න තරමින් මට තේරෙන තරමින් ධාතුසේන මහරජතුමාට පස්සේ රජෙක් කියලා අපිට නම් දරා ගන්න පුළුවන් රජෙක් පහළ වුණේ නැහැ. ඒකට හේතුව තමයි ධාතුසේන මහරජතුමාගෙන් පස්සේ පාලන තන්ත්‍රය අභයගිරි භික්ෂුන් වහන්සේලාට එකතු වෙලා අර බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනයේ වටිනකමින් චුට්ටක් ඈත් වෙලා විදේශ ප්‍රතිපත්ති ක්‍රමයන් විදේශ වෙළඳාම මේ රට තුල ව්‍යාප්ත කරන්න ඕනි කියන තැන සීමාවක් ගොඩනගන්න පටන් ගත්තා. හැබැයි ධාතුසේන මහරජතුමා කවදාකවත් විදේශ ප්‍රතිපත්ති මේ රට තුලට ගේනවට කැමති වුණේ නැහැ. මේ දහම විනාශ වෙන නිසා මේ රටේ සංස්කෘතියට හානියක් වෙන බව දැනගෙන හිටපු නිසා මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාගෙන් නිතරම ඒ පිළිබඳ උපදෙස් ලැබපු නිසා. හැබැයි එතනින් පස්සේ මොකද වුනේ? අභයගිරි වාසී භික්ෂුන් වහන්සේලාට එකතු වුණු අදූරදර්ශී දුරදකින්ට නුවණක් නැති ධර්මයෙන් තොරවිච්ච පාලකයෝ එතනින් පස්සේ පටන් ගත්ත මොකද්ද මේ විදේශ වෙළඳාම කියන එක ටික ටික මේ තුල ඇති කරවන්න. එතකොට විදේශයෙන් බඩු ගෙන්නන්න පටන් ගත්තා. විදේශයෙන් මේ රටට භාණ්ඩ ගේන්න පටන් ගත්තට පස්සේ මේ රට තුල හිටපු ඇතැම් පිරිසක් මේ රට තුල අපි දුක් විඳ විඳ ඉන්නේ මොකටද? ටික 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 කල්පනා කළා අපිට පුළුවන් නේද එහෙමනම් මේ විදේශ වෙළඳාමට එකතු වෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරගන්න පුළුවන් නේද කියන තැනට ටික 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 එකතු පහදු වෙන්න පටන් ගත්තා. අපි කල්පනා කරලා බැලුවොතින් අර ධර්මානුකූල ප්‍රතිපත්ති හිටපු මිනිස්සු බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරපු මිනිස්සු බෞද්ධ දර්ශනය වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරපු මිනිස්සු ක්‍රමක්‍රමයෙන් ලාභ අපේක්ෂාවෙන් නම්බුනාම අපේක්ෂාවෙන් මොකද්ද කළේ? අර විදේශ වෙළඳාමට කඩේ යන්න පටන් ගත්තා. විදේශිකයන් වෙනුවෙන් නිස්පාදනයන් කරන්න පටන් ගත්තා. තමන්ගේ නිස්පාදනය විදේශිකයන්ට දීලා මුදල් හරි හම්බ කරන්න පටන් ගත්ත. මුදල් නිර්මාණය වුණා. මෙන්න මෙතන ඉඳලා පටන් ගත්ත මොකද්ද? රට වෙනුවෙන්
ධර්මදීපේ වෙනුවෙන් තමන්ගේ දහඩිය කඳුල තමන්ගේ වෙහෙස මහන්සිය වැය කරන එක පැත්තක තියලා තමන්ගේ බඩවියත වෙනුවෙන් තමන්ගේ නම්බුනාම වෙනුවෙන් තමන්ගේ ලාභ අපේක්ෂාවෙන් තමන්ගේ ශ්‍රමය හලන තැනට පත් වෙන්න මිනිස්සු පටන් ගත්තා. එතකොට මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මේක ව්‍යාප්ති වීගෙන එනකොට බෞද්ධ භික්ෂුවයි බෞද්ධ ජනතාවයි අතර තිබුණු සහසම්බන්ධතාවයේ තිබුණු ප්‍රබල බව හානියට ලක් කරන්න මෙන්න මේ බැඳීම කඩන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති ටික තමයි මේ විදේශිකයෝ ටික ටික මේ රට තුලට කාන්දු කළේ. මේ රට තුල ව්‍යාප්ත කරන්න පටන් ගත්තේ. අන්න ඊට පස්සේ අර ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් සහ අර පාලන තන්ත්‍රකමේට නතු විච්ච බල තෘෂ්ණාවට නතු විච්ච භික්ෂු කියලා පරපුරවල් දෙකක් ගොඩනගෙන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් මොකද වුනේ? අර දහම් දර්ශනයේ දේශනා කරන බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් කතිකා කරපු භික්ෂුන් වහන්සේලාට තැන නැති වුණයි. රාජ්‍ය පාලන ක්‍රමයේ කරගෙන යන්න පටන් ගත්තේ බල තෘෂ්ණාවට යොමු වෙලා, නිල තෘෂ්ණාවට යොමු වෙලා, ලාභ අපේක්ෂාවට යොමු වෙලා, අන්නාර ලාභ කීර්ති නම්බුනාම අපේක්ෂාවෙන් කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන ක්‍රමක්‍රමයෙන් එහෙමනම් රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ අර බෞද්ධ දර්ශනය තුළ හිටපු භික්ෂුවට නෙවෙයි, අර විදේශ සංක්‍රමණ වලින් විදේශ ප්‍රතිපත්ති වලින් පෝෂණය වන රාජ්‍ය පාලන ක්‍රමයට නතු විච්ච බල තෘෂ්ණාවෙන් සිව්පස තෘෂ්ණාවෙන් කටයුතු කරපු භික්ෂුවට හේතු වුණා රාජ්‍ය පාලන ක්‍රමය. ක්‍රමක්‍රමයෙන් මොකද වුනේ? මිනිස්සු අතරට ඇතුල් වුණා මේ විදේශ ප්‍රතිපත්ති ටිකයි. රාජ්‍ය පාලන ක්‍රමයෙන් එළියට එන්නේ දැන් අර විදේශ ප්‍රතිපත්ති. ක්‍රමක්‍රමයෙන් මිනිස්සු අතර මොකද වුනේ? ඇති වුණා ගැටුමක්. මොකද ඇති වුණ ගැටුම? බෞද්ධ දර්ශනය මූලික කරගත්ත මිනිසුන් සහ බෞද්ධ දර්ශනයේ නෑත් වෙලා තමන්ගේ බඩවියත ආරක්ෂා කරගන්නට අර විදේශ ප්‍රතිපක්ති ගිලගත්ත මිනිසුන් අතර ටික ටික බෙදීම ඇති වුණා. එහෙනම් විදේශිකයට අවශ්‍ය කරලා තිබුණේ මේ බෙදීම මේක ඇතුලේ ඇති කරවන්න. මෙන්න මේ බෙදීම ඇති වෙනවත් එක්කම අර බෞද්ධ දර්ශනය ගැන කතා කරන භික්ෂුවට තිබුණු තැන ක්‍රමක්‍රමයෙන් අහිමි වුණා රාජ්‍ය පාලන ක්‍රමය තුළ. උපක්‍රම යොදලා ඒ දර්ශනය කතා කරන භික්ෂුන් වහන්සේලාව ඝාතනය කරන තැනට පවා යොමු වුණා. ඉතින් ඒ ප්‍රතිපත්ති ගරුක භික්ෂුන් වහන්සේලා වනවදින්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් දවසෙන් දවස විදේශීය ප්‍රතිපත්තියට මේක නතු වුණා. අවසාන වශයෙන් මහනුවර රාජධානියට එනකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඝාතනය කරන්න තැනට යොමු වුණා. අරක්කු බෝතලයට රටපාවල දෙන තැනට මේ මිනිස්සු යොමු වුණා. ඒ තරම් පහත් නීච තැනට බෞද්ධයා කියන තැනපත් වුණා. අර බෞද්ධ දර්ශනය අහිමි වීමත් සමගම නමට බෞද්ධ කියන පිරිස බල තෘෂ්ණාවට නම්බුනාම කමට සිව්පස තෘෂ්ණාවට ගිජුවිච්ච බෞද්ධ සංස්කෘතිය ඇති වුණා. මෙන්න මේ තුලින් මොකක්ද උනේ? නියම බෞද්ධ දර්ශනයේ උරුමය අපිට අහිමි වුණා. නියම බෞද්ධ සංස්කෘතියේ උරුමය අපිට අහිමි වුණා. බෞද්ධ දර්ශනය තුළින් ගොඩනැගිච්ච බෞද්ධ සංස්කෘතිය සුරකීමේ ප්‍රතිපත්ති ක්‍රමය අපෙන් ඈත් වෙලා ගියා. අන්තවාදී බෞද්ධ නම විතරක් ඉතිරි කරමින් අන්තවාදයට කත්තදින බෞද්ධකමක් ඉතිරි වුණා. මොකක්ද ඉතිරි වුණේ? බෙදුන්වාදය වෙනුවෙන් එහෙම නැත්නම්
අර විදේශ ප්‍රතිපත්ති වලට හිස නමන සිව්පස ලෝලීත්තේට ගිජු විච්ච පිරිස තුලින් ගොඩ නැගුණා මොකද්ද අන්තවාදී රාජ්‍ය පාලන ක්‍රමය දවසෙන් දවස දවසෙන් දවස ශක්තිමත් වුණා එහෙනම් මේක දවසෙන් දවස ශක්තිමත් වෙන්න හේතුව මොකද්ද අර බෞද්ධ දර්ශනීය ගිලිහිලා ගිහිල්ලා බෞද්ධ දර්ශනය තුලින් ගොඩ නැගුණු සංස්කෘතිය ගිලිහිලා ගිහිල්ලා ඒ තුල තිබුණු සමගි සම්පන්න පව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත්වීම තුල අන්න ඊට පස්සේ බෞද්ධ භික්ෂුවට තිබුණු තැන හීන වෙන්න පටන් ගත්තා බෞද්ධ භික්ෂුවට තිබුණු ගරුත්වය ක්‍රමක්‍රමයෙන් මිනිස්සු අතරින් ඈත් වෙන්න පටන් ගත්තා ඇයි මේ ඈත් උනේ අර අන්තවාදී විදේශ ප්‍රතිපත්ති වලට හේතු වෙච්ච භික්ෂුව නිසා යම්තාක් මිනිස්සු පිරිසක් කලකිරුණා අන්තවාදී ප්‍රතිපත්තියට හේතු වෙච්ච බෞද්ධ භික්ෂුව තුලින් බෞද්ධ දර්ශනය එළියට ආවේ නැහැ බෞද්ධ සංස්කෘතිය එළියට ආවේ නැහැ මේ රට තුල බෞද්ධ සංස්කෘතිය ගොඩනගලා මේ රට තුල මතු පරපුරට මේ දහම් දායාද ආරක්ෂා කර ගැනීමේ පණිවිඩය එළියට ආවේ නැහැ අන්න ඊට පස්සේ බෞද්ධ දර්ශනයට සමුදීලා ඒ තුලින් හුදු ආගමක් ඇදහිල්ලක් බවට විතරක් පත් වුණා දෙහෙර විහාරස්ථානවල අර ඇදහිල්ල පමනක් කරන අර අන්තවාදී රාජ්‍ය පාලන ක්‍රමයට උල්පන්දම් දෙන අනුග්‍රහය දෙන ඒ මැත්තේ යැපෙන පිරිසක් බවට පත් වුණා අවසානයේ උරුම විච්ච බෞද්ධ සංස්කෘතිය තමයි මොකද්ද නූලක් ගැට ගන්න එක විතරයි අපිට උරුම වුනේ නූලක් ගැට ගන්න එක විතරයි අපිට උරුම වුනේ පිරිත් කියලා එතනින් එහාට ඒක කිව්වෙත් සිව්පත් සුසුනාවට ඒක බය නැතුව කතා කරන්න ඕන වර්තමානයේ අපිට වෙලා තියෙන தත්ත්වය මොකද්ද කියන එක අපි දැනගන්න ඕන මේ தත්ත්වයට වගකීම කවුද දරන්න ඕන කියන එක ගැන අපි හොයලා බලන්න ඕන අන්න අවසානෙට මොකද උනේ පාංශ කුලෙටයි බනටයි පිරිතටයි හේතුණා විතරයි පාංශ කුලේ බන පිරිත කලේ මොකටද නම්බුවර එක ගන්නට එහෙම නේද එතකොට අද වෙනකොට බෝධි පූජාව කරන්නේ ඇයි බන කියන්නේ ඇයි පන්සල තුල පින්කම් කරන්නේ ඇයි හරි හම්බ කරගන්න අන්න මොකක්ද උනේ බෞද්ධ දර්ශනයේ ඈත්වීමත් එක්ක අද වෙනකොට මල්වට්ටිය වෙන්දේසි කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ගෙනාපු මල්වට්ටිය වෙන්දේසි කරලා හම්බු කරන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් කළා මෙන්න මේ බෞද්ධ උරුමය මෙන්න මේ අන්තවාදී බෞද්ධ ප්‍රතිපත්තිය තුලින් අන්තවාදී විදේශ පාලන ක්‍රමයේ රාජ්‍ය පාලන ක්‍රමයට ශක්තිමත්ව ලියලන්න අවශ්‍ය කරන පරිසරය මේක තුල ගොඩ නැගුණා මිනිස්සුන්ට නමට විතරක් ආදාරය ලියලා තමන්ගේ නම කියව ගන්නට විතරයි බෞද්ධ කියන දේ අපිට ඉතිරි වුණේ නමට පින්කම් කරලා නම රැක ගන්න නම ආරක්ෂා කර ගන්නට විතරයි අපිට බෞද්ධ කියන ලේබලේ විතරයි අවසාන වෙනකොට උරුම වුනේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ රට තුල ස්වයංපෝෂිතව තිබුණු ආර්ථිකය කඩන්න ඕන. මේ රටේ ස්වයංපෝෂිත වෙච්ච කුසිකාර්මික ක්‍රමවේදය අක්‍රිය කරන්න ඕන ප්‍රතිපත්ති රාජ්‍ය පාලන ක්‍රමයේ ඔස්සේ මේ විදේශිකයෝ මේකට රිංගවන්න පටන් ගත්තා. මොකද්ද රින්ගුවේ අපේ එදා වෙනකොට උඩ රට තිබුණු සස්ක්‍රීය භූමි භාගය ජල පෝෂක කලාපෙන් පිරිච්ච වැසි වනාන්තර වලින් පෝෂණය විච්ච මෙන්න මේ මහ වනය මේ මහ වනයෙන් ඇදහැලුණු දියධාරා ඒ දියධාරා පහළ බිමට ගලාගෙන එනකොට පහළ බිමේ වැව් තනලා සියලු පහළ භූමිය අස්සද්දලා කුසි කාර්මික ශ්‍රේෂ්ත්‍රයේ නගා සිටවලා බතෙන් බුලතෙන් සක්‍රීය විච්ච මේ ආර්ථික රටාව විනාශ කරන්නට අවශ්‍ය කරන විදේශ ප්‍රතිපත්තියට මේ රට වහල් කරගන්නට අවශ්‍ය කරන
රාමුව මේක තුල ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මොකද්ද කළේ? උඩ රට තිබුණු කැලේ කැපුවා. කැලේ කපලා දැම්ම. ඒක ඇතුලේ මොනවාද? තේ හැදුවා. රබර් හැදුවා. එතකොට අපි හිතුවා මේ තේ රබර් කියන්නේ අපේ රටේ ආර්ථිකයේ නගා හිටවන එකක් කියලා. හැබැයි තේ රබර් කියලා කියන්නේ විදේශිකයන්ගේ ආර්ථිකයේ නගා හිටවන්නට අපේ භූමිය පාවල දීපු තැනක්, අපේ ශ්‍රමය පාවල දීපු තැනක්, අපේ තිබුණු ස්වභාවික සම්පත් ටික විදේශයට නතු කරන්න පටන් ගත්ත තැනක්, අපේ ස්වයංපෝෂිත කුසිකාර්මික ක්‍රමය බිමට අක්‍රිය කරන්නට දායක කරපු තැන. මොකද්ද කළේ? උඩ රට තිබුණු සියලු භූමි භාගයේ වැසි වනාන්තර ටික විනාශ කළා. තේ හැදුවා. පහත රට තිබුණු අක්කර දහස් ගණන් වෙල් ලක්ෂ ගණන් මොකක් වුණාද? මුඩු බිම් බවට පත් වුණා. ඇයි? ජලය හිඟවෙන්න පටන් ගත්තා. මේ රටේ තිබුණු ස්වභාවික කාලගුණ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් මොකද වුනේ? මේ රට තුල පහළ බිමේ තිබුණු කුසිකාර්මික ශ්‍රේෂ්ඨයේ දවසෙන් දවස දවසෙන් දවස කඩා වැටෙන්න පටන් ගත්තා. ඒ අස්සද්දපු සස්ක්‍රීය භූමි භාගය මුඩු වෙලා කැලෑ බවට පත් වුණා. එහෙනම් මේ විදේශිකයන්ගේ මූලික අවශ්‍යතාවයේ තිබුණේ මේ රටේ තිබුණු සංස්කෘතියට හානි කරලා, මේ රටේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයට හානි කරලා විදේශීය බලවේගයට මේක නතු කරගන්න. දැන් කල්පනා කරන්න, මේ රටේ ජන ශූන්‍ය විය යුතු ප්‍රදේශ තුල ජනාවාස ඉදිකලා, ජනාවාස ඇතිවෙන්න ඕන ප්‍රදේශවල ජන ශූන්‍ය බවට පත් කළා. සම්පූර්ණයෙන්ම මේ රටේ තිබුණු කුසිකාර්මික වටපිටාවට පණ දෙන භූමි ප්‍රමාණය වෙනස් කරලා උපක්‍රමශීලීව ලාභයෙන් අපිව රවට්ටලා, නිලයෙන් අපිව රවට්ටලා, කුලයෙන් අපිව රවට්ටලා, බලයෙන් අපිව රවට්ටලා සම්පූර්ණයෙන් මේ රටේ භූමි භාගයත් වහල්කමට ගත්තා. සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ සිත් සතන් වහල්භාවයට ගත්තා. දැන් කල්පනා කරන්න, අපිට තිබුණු අර සස්ක්‍රීය කෘෂිකාර්මික ආර්ථිකය අපින් අහිමි කළා. දැන් අපි අද තේ හදන්නේ විදේශිකයන්ට යවන්නද අපිට පරිභෝජනය කරන්නද? දැන් අපි හිතුවා ඒක තමයි දියුණුව කියලා. දැන් සිද්ධ වුණේ අපේ රටේ තිබුණු සංස්කෘතියත් පිරුණා, අපේ රටේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයත් ගිලිහුණා, අපි වහල්ු බවට පත් කළා. එහෙනම් තේ හදන්නේ අනුන්ගේ වහල්කමටද අපේ රට වෙනුවෙන්ද? රබර් හදන්නේ අනුන්ගේ වහල්කමටද අපේ රට වෙනුවෙන්ද? දැන් කල්පනා කරන්න, එතකොට මේ උඩ රට සම්පූර්ණයෙන්ම විනාශ කළා. තේ දාලා පහත රට තිබුණු බිම් මුඩු බිම් කරලා ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය අයින් කළා. මේ වගේ හැදුවා රබර්. ඇයි රබර් හැදුවේ? රබර් කියන්නේ විදේශිකයට යවන්න කරන නිෂ්පාදනයක්. දැන් එහෙනම් සම්පූර්ණයෙන්ම මේ රට තුල නෙවෙයි මුළු ලෝකයේ තුලම ක්‍රියාත්මක වෙන පිරමීඩ ක්‍රමයක් තියෙනවා. මේ මුළු රට තුලම ක්‍රියාත්මක වෙන දාමයක් තියෙනවා. මුළු මහත් ලෝකයේ තුලම ක්‍රියාත්මක වෙන දාමයක් තියෙනවා. මේකේ රටාව අපි අඳුනගන්න ඕනේ. මුළු ලෝකෙම පාලනය කරන්නේ ප්‍රධාන පිළේ කීප දෙනෙක් විතරයි. මුළු ලෝකෙම පාලනය කරන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන, මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවක් කියලා එකක් මේ ලෝකෙ බිහි වුණා නම්, මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව බිහි වුණේ මේ පිරමීඩ රටාවට මුළු ලෝකෙම ගිජු කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. එතකොට මේ පිරමීඩේ අතුපතර විහිදන්න තමයි මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මේ රට තුලත් ස්ථාපිත කළේ. දැන් අපි කල්පනා කරන්න ඕන, ඊට පස්සේ මේ රටට මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළින් ගෙනාපු අධ්‍යාපනය මොකක්ද? ඒ ගෙනාපු අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන්නේ වහල් භාවය හදන, වහල්ු නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයක්. දැන් කල්පනා කරන්න, අපි හිතන උසස් රැකියාවක් කරාම මේක තමයි හොඳ ක්‍රමය කියලා.
හැබැයි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙන එකක් තියෙනවා. අද වෙනකොට මේ අධ්‍යාපන ක්‍රමය තුළට ඇයි මේ තරඟය ගෙනල්ලා දුන්නේ? අහවල් අහවල් ශ්‍රේෂ්ඨ කියලා ඇයි මේ රැකියාවල් බිහි කළේ? එකිනෙකා අතර තිබුණු සමගිය නැති කරන්නට විශේෂීකරණ ඇති කළේ ඇයි? අර අහවල් රැකියාව දරන කෙනා මෙහෙමයි මේවයි මෙහෙමයි කියලා නිලතල දීලා උස්මිටිකම් ඇති කරන්නට දැන් කරා හිතලා බලන්න. දැන් අර තිබුණු සමගිය කෝ බෞද්ධ අතර දැන් තියෙන උස්මිටිකමක්ද නැද්ද? මම උසස් ඔයා පහත් කියන තැනක්ද නැද්ද තියෙන්නේ? එහෙනම් මේක උරුම කළේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් නෙවෙයිද? එහෙනම් අපේ රටේ අපේ දරුවන්ට දෙන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තියෙන්නේ වර්ගවාදය නෙවෙයිද? බෙදුම්වාදය නෙවෙයිද? විසමතාවය නෙවෙයිද? අසමගිය නෙවෙයිද? වෛරය නෙවෙයිද කියලා හිතලා බලන්න. පොඩි කාලේ ඉඳලා අපි කරන්නේ අපේ දරුවා අනිත් දරුවට වඩා උඩට ගේන්න තරගයක් නෙවෙයිද දෙන්නේ? එහෙනම් පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ගේ සිස්සතන් තුළට දෙන්නේ ධනවාදය කියලා මොකද්ද මේ දෙන්නේ? සමාජවාදී කියලා මොකද්ද මේ දෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී කියලා මොකද්ද මේ දෙන්නේ? අධ්‍යාපන රටාවේ සම්පූර්ණයෙන්ම උගන්වන්නේ බෙදෙන විදිය, අරගල කරගන්න විදිය, වර්ගවාදකම් කරගන්න විදිය, අන්තවාදීක් වෙන විදියද නැද්ද උගන්වන්නේ? දැන් එහෙනම් කල්පනා කරන්න. අපි සැබෑවටම විදේශ අන්තවාදයේ වෙනුවෙන් ශ්‍රමය හලන මිනිස්සු අපි කල්පනා කළ බැලුවතින් කොන්ද කෙලින් තියාගෙන බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් බෞද්ධ උරුමය වෙනුවෙන් කටයුතු කරන මිනිස්සු නෙවෙයි. එහෙනම් අපි කල්පනා කළොත් මේ රටේ කිසිම ආගම්වාදයක් තිබුණේ නැහැ. මේ රටේ කිසිම ජාතිවාදයක් තිබුණේ නැහැ. එහෙනම් මේ උස්මිටිකම කුලවාදේ ජාතිවාදේ ආගම්වාදේ බිහි කළේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් නෙවෙයිද? ජාතිවාදයේ තියෙන රටක, වර්ගවාදයේ තියෙන රටක, ආගම්වාදයේ තියෙන රටක දියුණුවක් තියනවද අසමගිය මිසක්, හැමදාම සටන් මිසක්, හැමදාම බෙදීම මිසක්? එහෙනම් මේ බෙදීම ඇති කළේ කවුද කියලා කල්පනා කළ බැලුවොත් අපේම අන්තවාදී ප්‍රතිපත්ති ක්‍රම නිසාද නැද්ද මේ විදේශ අන්තවාදයට කොටු වුනේ? එහෙනම් විදේශ අන්තවාදයට බැනලා වැඩක් තියනවද? නැහැ. උගුලට අහුනේ අපි අපේ තිබුණු බෞද්ධ සංස්කෘතිය උරුමය අහිමි කරගත්ත නිසා, අපේ තිබුණු බෞද්ධ සංස්කෘතිය වටිනකම අපෙන් ගිලිහිච්ච නිසා, අපේ බෞද්ධ සංස්කෘතිය වටිනකම ගිලිහිලා අපි බල තණ්හාවට, නිල තණ්හාවට, කුල තණ්හාවට එකතු වෙච්ච නිසා අපි කල්පනා කළොත් අපේ එක පන්සල මැදින් පාර හදලා අපේ පන්සල් භූමිය දෙකට වෙන් කරලා හැමදාම ඒ පැත්තේ මේ පැත්තේ පාර දෙපැත්තේ පන්සල් දෙකක් බිහි කරලා ඒ පන්සලේ හාමුදුරුවෝ මේ පන්සලේ හාමුදුරුවෝ අතර ගැටුම ඇති කළේ මේ විදේශිකයෝ. අපිට තේරෙන්නේ නැහැ. දැන් අද වෙනකොට පන්සල් බෙදාගන්න බැරුව, දායකගම් බෙදාගන්න බැරුව සිව්පස තෘෂ්ණාවට අරගල කරන තනබ් බවට බුද්ධ ශාසනය පත් වෙලා හමාරයි. එන අපි කල්පනා කරන්න ඕන අපේ බෞද්ධ කියන කොඳුනාරටිය අන්තවාදී විච්ච නිසා බෞද්ධ සංස්කෘතිය අහිමි වුණා, බෞද්ධ උරුමය අපිට අහිමි වුණා. අන්නේ නියම බෞද්ධ සංස්කෘතිය බෞද්ධ උරුමය අහිමි වීම නිසා අපිට සිද්ධ වුණා අන්තවාදී බෞද්ධ ක්‍රමය තුළින් අන්තවාදී රාජ්‍ය පාලන ක්‍රමය දවසෙන් දවස දවසෙන් දවස ලියලන්ට වුණා, දවසෙන් දවස පෝෂණය වෙන්ට වුණා. දැන් කල්පනා කරලා බලන්න මේ රටේ තිබුණු මෙන්න මේ අපේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය අයින් කළා යැපුම් ආර්ථිකය බවට විදේශිකයෝ කොහොම හරි මේක ගෙනල්ලා දැම්මා. දැන් ඊට පස්සේ අපේ රටේ නිෂ්පාදනය අපි වෙනුවෙන් නෙවෙයි, අපේ රටේ නිෂ්පාදනය කරන්නේ ඉහළට ආදායමයන්ට නේද? දැන් අපි හිතනවා මොකද්ද අපේ රටේ ලෝයස්ලා හම්බ කරන සල්ලි ලෝයස්ලාට වෙන්ට ඇති, අපේ රටේ වෛද්‍යවරු හම්බ කරන මුදල් වෛද්‍යවරුන්ට වෙන්ට ඇති, අපේ රටේ ඉහළ ඉහළ රැකියා ශ්‍රේෂ්ඨවල අධ්‍යාපනය ලබලා හරි හම්බ කරන මුදල් අපේ රටට වෙන්ට ඇති කියලා අපි හිතන් ඉන්නවා. ඕක හීනයක් විතරයි. අපේ රටේ හම්බ කරන කිසිම මුදලක 7-5% ආදායමක් අපේ රටට නැහැ. එයි මං එහෙම කියන්නේ.
ඇයි මං එහෙම ප්‍රකාශ කරන්නේ? කල්පනා කරලා බලන්න. දැන් අපි හිතුවොත් මේ රටේ ඉදිකලා ජලාස වර්තමානයේ විදේශ සංවර්ධන ක්‍රම ගෙනල්ලා මේ රටේ ඉදිකලා ජලාස රන් දෙනි ගල රන් ටැඹේ වගේ ජලාස ඉදිකලා. හැබැයි මේකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඇයි කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නේ? මේකෙන් සිද්ධ වුණේ භූ විෂමතාවයේ වෙනස් වෙන එක, භූ කම්පන වලට පාර හදලා දෙන එක, සුනාමි වගේ දරුණු ව්‍යසන මේ රටට එන්න පාර හදපු විතරයි. ඇයි මේක කළේ? මේ රටට ආදරයකට නෙවෙයි, මේ හදපු කිසිම දෙයක් තාක්ෂණික වශයෙන් මේ රටට ගැලපෙන්නේ නැති තැනක ඉදිකල. එදා හිටපු රජවරු කවදාකවත් කඳු පන්තියක් ඇතුලේ උඩරට උස් භූමියක් ඇතුලේ වැවක් හැදුවද? වැවක් හැදුවේ නැහැ අයියේ. එහෙට නෙවෙයි ඕන. එහෙ ජලපෝෂකයේ පහලට ගෙනල්ලා පහල ජලයේ රඳවල පහලයි පෝෂණය කරන්න ඕන. දැන් ඇයි මේ උඩ පැත්තේ ජලය මේක හැදුවේ? මේක හැදුවේ මේ රටට ආදරයකට නෙවෙයි. මේක හැදුවේ මේ රට ණය කරවන්න. මේ රට ණය කරවන්න. දැන් ඔය ව්‍යාපෘති හදන්නේ මේ රටට ගැලපෙන්න නෙවෙයි. මේ රටේ යම් කිසි නිෂ්පාදනයක් බිහි වෙන්න නෙවෙයි. ඔය මුදල් වියදම් කරලා හදන ව්‍යාපෘතියෙන් වෙන්නේ ඒ ව්‍යාපෘතියේ ප්‍රයෝජනයක් රටට නෑ. නිෂ්කාරණේ නිෂ්ප්‍රයෝජනේ ඇති දේවල් මේ රටේ බිහි කරාම මොකක් වෙනවද? ඒකේ ප්‍රයෝජනයක් නෑ. ඒකට වියදම් කරපු මුදල පියව ගන්න ක්‍රමයක් නෑ. දැන් මොකද්ද වෙන්නේ? දවසින් දවස ණය වෙනවද නැද්ද? ණය වෙනවා. විදේශිකයෝ ඇවිල්ලා මේ රටේ පාරවල් හැදුවේ අපි හිතනවා මේ රටේ හයිවේ හදපු රජා නියම රජෙක් කියලා. අපි හිතන්නේ මේ රටේ අපි හිතනවා හයිවේ එක හැදුවම, අපි හිතනවා මේ රටේ වරායන් හැදුවම, ගුවන් තොටුපළ හැදුවම හරි හොඳයි කියලා. හදපු ගුවන් තොටුපළේ එක ගුවන් යානයක්වත් බාන්න පුළුවන්ද? දැන් ඒක කැලෑ වැදිලාද නැද්ද? අලි විතරයි, කුරුල්ලෝ විතරයි. එහෙනම් ඇයි මේ වගේ දේවල් මේ රටට ගේන්නේ? කල්පනා කරලා බලන්න. දැන් මේ රටේ මේ වගේ ආදායමක් ගන්න පුළුවන්, අර වගේ ආදායමක් ගන්න පුළුවන් කියලා මවාපෑමක් කරලා මොකද කරන්නේ? මහා දරන්ට බැරි වියදමක් කරලා මේ රටට නොගැලපෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අන්න ක්‍රියාත්මක කරාට පස්සේ මොකක් වෙනවද? මේ රට ණය වෙනවද නැද්ද? දැන් ණය බරයි ගැති බරයි දෙකම ඇති කරගත්තද නැද්ද? ඇති කරගත්තා. දැන් එනම් මේ හදිහම්බු කරන දේවල් වලින් රජයට ණය පියවන්ට මිනිසුන්ට බදු ගහනවා. එහෙනම් වෛද්‍යවරු හරිහම්බු කරන දේවල්, නීතිඥවරු හරිහම්බු කරන දේවල්, ඉහළ පෙළේ කියලා රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරීන් හරිහම්බු කරන දේවල්, මේ රටේ මිනිස්සු හරිහම්බු කරන දේවල් ඔක්කොගින්ම කරන්නේ ණය ගෙවෙන එකද නැද්ද? එහෙනම් අන්තවාදී විදේශ ප්‍රතිපත්තියට කඹරන මිනිස්සු බවට අපිපත් කරාද නැද්ද? අන්තවාදී විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රමයේ හෙළන මිනිස්සු බවට අපිවපත් කළාද නැද්ද? එහෙනම් අපි අන්තවාදීව කරලාද නැද්ද? එහෙනම් අපි අන්තවාදීව කියන්නේ ලැජ්ජ වෙන්න ඕනිද? අපි අන්තවාදීව බවට පත් කළා. එහෙනම් අපිව අන්තවාදයෙන් බේරගන්න, අපිට මේ අන්තවාදයෙන් නිදහස් වෙන්න, අපිට මේ අන්තවාදයෙන් ගල ගැලවෙන්න තියෙන එකම මඟ ජලි බෞද්ධ සංස්කෘතිය ගොඩනැගීම. මේ බෞද්ධ සංස්කෘතිය යලි ගොඩනගන්ට නම් නිල් පාට සිවුරු දාගත්ත, රතු පාට සිවුරු දාගත්ත, කොළ පාට සිවුරු දාගත්ත අන්තවාදයට කඩේ යන බෞද්ධ අන්තවාදය අයින් වෙලා කසාවත දරාගත්ත බෞද්ධ භික්ෂුවක් නිර්මාණය වෙන්න ඕන, බෞද්ධ සංස්කෘතිය බිහි වෙන්න ඕන. එහෙනම් කල්පනා කරන්න, ඕන අපරාධකාරයෙක් රකින්න, ඕන අපරාධයක් මේ රටේ සිද්ධ වෙන්න, මෙන්න මේ රාජ්‍ය දූෂණය සිද්ධ වෙන්න විදේශ ආක්‍රමණ යටතේ මේකට අනුග්‍රහය දුන්නේ, මේක වැඩුණේ, මේක ලියලුවේ අන්තවාදී බෞද්ධ ප්‍රතිපත්තියක් ඇතුළේද නැද්ද? අන්තවාදී බෞද්ධ ප්‍රතිපත්තියක් ඇතුළේ සැබෑම බෞද්ධ සංස්කෘතිය උරුම වෙච්ච නිසා, අහිමි වෙච්ච නිසා, සැබෑම උරුමය අපිට අයින් වෙච්ච නිසා අන්තවාදී මේ රට තුල හැදුණා. එහෙනම් කල්පනා කරන්න, අපේ රට තුල මේ හැදිච්ච අන්තවාදී නිසා එතකොට අපි කල්පනා කළොත්
ඇමරිකාවේ බලාපොරොත්තු මොකද්ද? ඇමරිකාවේ එකම බලාපොරොත්තු මුළු ලෝකෙම තමන්ගේ පිරමීඩයට නතු කර ගැනීම. එහෙනම් පිරමීඩ ක්‍රමයක ක්‍රමය මොකද්ද? ඉහළ පෝෂණය කරන එකද නැද්ද? ඉහළ පෝෂණය කරන එක. ඒක එක අත්තක් තමයි මේ ලංකාවට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ අත්තේ විහිදිච්ච කොටස් තමයි මේ සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනයාට මේ පිරමීඩෙන් ගැලවෙලා අයින් වෙන්න බෑ, අයින් වෙන්න බැරි. ආදායම නැති වෙනවා, දිලිඳු වෙනවා. ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඒ තරම් වැඩි. අර පිරමීඩේ ඉහළට තමයි අපි හම්බ කරන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. අපි විඳින්නේ දුක් මහන්සිය විතරයි. අපි විඳින දුක් මහන්සියේ, අපි හෙළන දහඩියේ, අපි හෙළන මහන්සියේ ප්‍රතිඵල ටික භුක්ති විඳින්නේ පුටු උඩ ඉඳගෙන කැරකි කැරකි කවුද? ඇමරිකාව. කල්පනා කරන්න. එතකොට අපේ රටේ මිනිස්සු මෙන්න මේ වහල්ලු බවට පත් කරන්න මේ රාජ්‍ය පාලන ක්‍රමේ නැති වුණේ ඇයි? බල තෘෂ්ණාව නිසා, නිල තෘෂ්ණාව නිසා, කුල තෘෂ්ණාව නිසා. එහෙනම් බුද්ධ ශාසනය ඇතුළටත් නායකකම් පදක්කම් දීලා මේක ඇතුලේ වර්ගවාදකම් හදලා කුලවාදී හදලා අන්තවාදී බිහි කළේ ඇයි? බෞද්ධ සංස්කෘතියෙන් තමයි මේ රටේ කොඳුන ආරටිය ශක්තිමත් වෙලා තිබුණේ. මේ කොන්ද කඩන්ට, මේකේ තියෙන අරටුවට හානි කරන්නට, මේකේ තියෙන මුල ගලවලා දාන්නට. එහෙනම් අපිට වැරදුන තැන කොතනද කියලා අපි දකින්න ඕන. එහෙනම් කල්පනා කරන්න, මේ රට තුල දැන් මැද ඉන්න මෙන්න මේ කොන්ද පණ නැති, බල තෘෂ්ණාවට ගිජුවිච්ච, කුල තෘෂ්ණාවට ගිදුවිච්ච, නිල තෘෂ්ණාවට ගිදුවිච්ච මේ පාලන තන්ත්‍ර ක්‍රමයට වග කියන්ට ඕන. අද පහළ වෙච්ච පාලකයා විතරක් නෙවෙයි, 1815න් පස්සේ මේ රටේ පහළ වෙච්ච කිසිම පාලකෙක් කොන්ද පණ ඇති ඍජු පාලකෙක් නෙවෙයි, බෞද්ධ සංස්කෘතිය තුළින් බිහිවෙච්ච පාලකෙක් නෙවෙයි, බෞද්ධ සංස්කෘතියෙන් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච ලියලපු පාලකෙක් නෙවෙයි. ඒක මොකක්ද උනේ? බෞද්ධ සංස්කෘතිය අහිමි වීමත් එක්ක හුදු ආගමකට පමණක් සීමා වෙච්ච දහම් දර්ශනයෙන් අයින් වෙච්ච අර වර්ගවාදී බෙදුම්වාදී තුල පෝෂණය වෙච්ච රජවරු තමයි දවසෙන් දවස දවසෙන් දවස මේක ඇතුලේ බිහි වුනේ. එහෙනම් රටේ අද වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වෙට වග කියන්න ඕන. අද ඉන්න පාලකයා විතරක් නෙවෙයි, මීට පෙර හිටපු පාලකයෝ, මීට අවුරුදු 2300ක් තිස්සේ මේ රට පාලනය කරපු සියලු පාලකයන්ට මේ වගකීම අයිති වෙනවා. ඒක අපි තෝරගන්න ඕන. එහෙනම් අපි කල්පනා කළොත් කුල තණ්හාවෙන් ආපු පරම්පරාව, බල තණ්හාවෙන් ආපු පරම්පරාව තුල කොන්ද පණ නැ අර පිරමීඩෙන් ගැලවෙලා ඍජු තීරණයක් අරගෙන මේක ක්‍රියාත්මක කරන්න ඇයි? මේ රටේ ඉතිහාසය දන්නේ නැහැ. මේ රටේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටෙන්න මේ රටේ ස්වභාවික පරිසරය වෙනස් කරපු විදිහ දන්නේ නැහැ. මේ රටේ යලි ස්වභාවික පරිසරය ගොඩනගලා මේ රට යලි ස්වයංපෝෂිත කරගන්න දර්ශනේ නැහැ. නිකම්ම නිකන් අර වහල් අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම ලබාගත් ඒ වහල් භාවයට පත්ච්ච වහල් දැනුම මත තීරණ තීන්දු ගන්න කොන්ද පණ නැති අර පිරමීඩයට නතුවිච්ච වහල් පාලකයෝ විතරයි මේ රටාව තුල බිහි වෙලා තියෙන්නේ. එහෙනම් කල්පනා කරන්න, අපිට නැවත මේ ධර්මද්වීපය සුරක්ෂිත කරනවා නම්, මේ දහම් රාජ්‍ය යලි ගොඩනගනවා නම් කොන්ද පණ ඇති මේ රටේ ඉතිහාසය ගැන දන්න, මේ රටේ ඉතිහාසයේ ස්වභාවයටම ස්වයංපෝෂිත කරන දර්ශනය දන්න, මේ රටේ හෙළ තාක්ෂණය ගැන දන්න, මේ රටේ හෙළ තාක්ෂණයේ ප්‍රයෝජනයට අරගෙන මේ රටේ භූමි භාගය වහල්ලුන්ට නිෂ්පාදනය කරන තැනක් බවට පත් නොකර මේ රට ස්වයංපෝෂිත කරලා බෞද්ධ උරුමය රැකගන්නට, බෞද්ධ සංස්කෘතිය රැකගන්නට මේ රට යලි අස්සද්දන විදිහ දන්න රජෙක් මේ රට තුල පහළ වෙන්න ඕන. මේ රජා පහළ කරන්නට නම් බෞද්ධ සංස්කෘතිය තුලින් ලියලන්ට ඕන යලි වතාවත් මේ බුද්ධ ශාසනය. බෞද්ධ සංස්කෘතියේ යලි මේකේ ලියලලා ඒ ලියලපු බෞද්ධ සංස්කෘතිය තුලින් වැඩෙන ගුණධහමට බර මේ රට තුල ස්වයංපෝෂිත ආර්ථිකය ගොඩනගලා යලි ධර්මදීපය ධර්ම රාජ්‍ය ගොඩනගන්න අවශ්‍ය කරන කොන්ද පණ ඇති දූරදර්ශී රජෙක්
මේ රටට අවශ්‍ය කාලය මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ධර්මයේ කතා නොකර ඇයි මේක කතා කරන්න කියලා ධර්මයේ කතා කරන්නටත් ධර්මයේ කතා කරන්නටත් ධර්ම දීපයක් තියෙන්න ඕන අපිට හෙට අනිද්දා වෙනකොට නැත්තම් මේ පිරමීඩයටම නැතු වෙලා වහල්ලු බවට පත් වෙලා අන්ත අසරණ භාවයට අපි පත් වෙලා යයි අපේ බෞද්ධ උරුමය සදාචාරය බෞද්ධ සංස්කෘතිය අපිට අහිමි වෙලා යයි එහෙනම් බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ බෙදුම් වාදයේ හදන එක නෙවෙයි උස්මිටිකම හදන එක නෙවෙයි සීමා වැටකටුළු ගහන එක නෙවෙයි එහෙනම් ඕනම ජාතිකයකට උපදින් ජාතිකයකට ඕනම ආගමක කෙනෙකුට බෞද්ධ සංස්කෘතිය උරුමය ගන්න පුළුවන්කම තියෙනවා සැබෑම බෞද්ධ දර්ශනය තුල තියෙන පුජ්‍යලේ විශ්වාස කරලා වන්දනාමාන ක්‍රමයක් තුල ඇදහිල්ලක් නෙවෙයි අදහන්ට ඕන දහම් දර්ශනේ දැකලා ඒ බෞද්ධ වන්දනා ක්‍රමේ තියෙන්න ඕන ඒක තියෙන්න ඕන බෞද්ධ දර්ශනේ මත පදනම් වෙලා මිසක් නිකම් ගහකට ගලකට වඳින තැනකට සීමා කරලා නොවන බව තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ පිට දීපු බෝධින් වහන්සේට අපි වන්දනා කළ යුතුයි ගරු කළ යුතුයි ඒ මහරහතන් වහන්සේලාගේ ධාතු නිදන් කරපු බුදුරජාණන් වහන්සේලාගේ ධාතු නිදන් කරපු චෛත්‍ය රාජානන් වහන්සේලාට අපි නමස්කාර කළ යුතුයි වන්දනා කළ යුතුයි හැබැයි ඒ සියල්ල කළ යුත්තේ බෞද්ධ දර්ශනීය මත පදනම් වෙලා එහෙම නැතුව නිකම්ම ගිහිල්ලා රූකඩ බවට පත් වෙලා වඳින්ට විතරක් දන්න සමාජයක් බිහි කළ වැඩක් නෑ අධ්‍යාපන ක්‍රමේ වහල් එකක් නම් එතකොට අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තුල හැදෙන රැකියා ශාස්ත්‍රයේ වහල් එකක් නම් අපේ රටේ තියෙන නිෂ්පාදන ක්‍රමයේ වහල් එකක් නම් ඒ සියල්ල බෞද්ධ සංස්කෘතියෙන් පිටනම් පරිබාහිර නම් වන්දනාව විතරක් තිබිලා වැඩක් නැහැ සැබෑම බෞද්ධ දර්ශනය තුලින් ගොඩනැගෙන වහල් නොවන බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ප්‍රතිපත්ති රාම ගොඩනගෙන අධ්‍යාපන ක්‍රමයක් බෞද්ධ උරුමය ගොඩනගෙන බෞද්ධ තාක්ෂණය ගොඩනගෙන හෙළ තාක්ෂණය දියුණු කරන හෙළ තාක්ෂණය තුලින් ස්වම්පෝසිත කරන මෙන්න මේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍යයි මේ රැකියා ක්‍රමවේද අවශ්‍යයි මෙන්න මේ තුල තමයි සැබෑම අනාගතයක් සැබෑම බෞද්ධ රාජ්‍යයක් අපිට බිහි කරන්න පුළුවන්කම තියෙන්නේ කියන එක අපි මතක් කරගන්න ඕන එතකොට අපි කල්පනා කරන්න ඕන අපි හිතනවා නම් අද දවසේ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුවයි කියලා පෙන්වන්නට පුළුවන් කියලා දවසෙන් දවස අපේ රෝහල් වැඩි දියුණු කළා රෝහල් ඉදිවෙන ප්‍රමාණය වැඩි නම් මේ රට තුල සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිරිහීම වැඩි කියන එක කවුරුත් දන්නේ නැහැ දැන් අපි හිතන්න ඕන මේ රට තුල මේ රෝහල් කියන එක මාපියාවක් මේ පිරමීඩෙම කොටසක් ඖෂධ කියන එක මාපියාවක් මේ පිරමීඩෙම කොටසක් ආහාර කියන එක මාපියාවක් මේ පිරමීඩෙම කොටසක් මේක හොයලා බලමු කොහොමද වෙන්නේ කියලා දැන් අපේ රටේ තිබුණු මේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයේ තුල අපිම ගහකොලෙන් හදාගත්ත අපේ රටේම දෙයක් අපි පරිභෝජනය කරගෙන අපි අපේ සිස්සතන් නිවාගෙන ධර්මයෙන් අපේ රට පෝෂණය කරගෙන සිස්සතන් පෝෂණය කරගෙන මතු පරපුරට මේ දහම් දායාදය දුන්නා. හැබැයි අපේ රටේ අද වෙනකොට වර්තමානයේ වෙනකොට අපි කන ආහාර වේල අපි කරන නිෂ්පාදනය අපි කරන එළවලු වගාව පවා අපි වහල්ලු බවට පත් කරපු වගාව. ඇයි අපි අද නිෂ්පාදනය කරන්නේ මොකද්ද හයිබ්‍රිඩ් නේද? මොනවාද ඒකට මේ හයිබ්‍රිඩ් කියලා කියන්නේ? මේ එන සෑම බීජයක්ම මේ ගෙන්නන සෑම බීජයක් තුලම තියෙන්නේ මොකද්ද? මාපියාවක්. මොකද්ද තියෙන්නේ මාපියාව? කෘෂි නිෂ්පාදනය කියලා දැන් අපි දන්නවා කෘමිනාශක නිෂ්පාදනය කරනවා. එතකොට මේ කෘමිනාශක නිෂ්පාදනය කරන්නට නම් කෘමීන් භෝගවලට ආකර්ෂණය කරන්න ඕනේද නැද්ද? ආකර්ෂණය කරන්න තිබේ. එහෙනම් මේ හයිබ්‍රිඩ් කියලා හදන සෑම බීජයක් ඇතුළටම ගහලා එවන්නේ මොකද්ද? මේව දන්නේ නේ කවුරු? මොනවාද එවන්නේ? මේක ඇතුළට ගහලා තියෙන්නේ කෘමීන් ආකර්ෂණය කරන හෝමෝන. කෘමීන් ආකර්ෂණය කරන හෝමෝන මේවට ගහලා තියෙනවා.
මහා ලොකුවට පොත්තට රැවටිලා පාට රැවටිලා ඇයි මේ රැවටුනේ? ආර්ථිකය නගා සිටවන්නනේ. ආර්ථිකය ගොඩ ගන්න කියලා අර වහල් භාවයට නතු වෙන්න, වහල් නිස්පාදන මිලදී ගන්නට, වහල් දේවල් වලින් අපේ ගෙදරදොර පෝෂණය කරගන්නට තමයි අපි ලොකු ලොකු නිස්පාදන කරන්න ඕනි කියන තැනට යොමු වුණේ. දැන් ලොකු ගෙඩි හදන්න, ලොකු ආදායම ලබන්න කියලා අපි මොකද්ද කළේ? අර කෘමීන් ආකර්ෂණය කරන හෝමෝන ගහපු වගාව අපි හැදුවා. සාමාන්‍ය ජනතාවට කරන්න දෙයක් නැහැ. ඇයි? පිරමීඩෙන් ගැලවිලා තනියෙන් යන්න හයියක් නැහැ. දැන් මොකද්ද කළේ? වගාව හැදුවා. හැබැයි හදපු දවස් ඉඳලා ලෙඩද නැද්ද? එහෙනම් දිලීර ඒ බීජය ඇතුළට දාලා තියෙන්නේ. එතකොට කෘමි හෝමෝන මේක ඇතුළට දාලා තියෙන්නේ. දැන් කෘමි නිස්පාදන, එහෙම නැත්නම් කෘමිනාශක, දිලීරනාශක, වල්නාශක කියලා දැන් මොනවද එන්නේ? දැන් මේ එන්නේ අර බීජය ඇතුළෙම ගහපු වහ ටිකට තවත් වහක් නිර්මාණය කරනවා. දැන් කල්පනා කරන්න. එතකොට මේ හදන දැන් අපිට මොකද්ද කළේ? වහ ගහන්න ඕන සංස්කෘතියක් නිර්මාණය කළාද නැද්ද? නිර්මාණය කළා. දැන් කන්නේ මොනවාද? දැන් කන්නේ වහ. එහෙනම් ආහාරය මූලික කරලා වහ නිස්පාදනය කරා, කෘමිනාශක නිස්පාදනය කළා, කුමිනාශක ගහලා ලෙඩ රෝග ව්‍යාප්ත මේ පිරමීඩ එක කොටසක් ලෝකේ ලෙඩ කරවන එක. තේරුණාද? ලෝකේ ලෙඩ කරවන එක ව්‍යාපාරික ක්‍රමයක්. දැන් මුළු ලෝකෙම ලෙඩ කරවලා ලෙඩට බෙහෙත් ඕනිද නැද්ද? දැන් ලෙඩට බෙහෙත් ඕන. දැන් වහ කන්න දීලා වහ වමාරන්න ප්‍රතිපත්ති හදනවා. පුදුම දියුණුවක් තියෙන්නේ. වහ කන්න දීලා වහ වමාරන්න බෙහෙත් හදනවා. දැන් පිළිකාව හදවනවා. පිළිකාව නසන්න බෑ. පිළිකාව නසන්න බෙහෙත් තියෙනවා. හදන්නේ ඇයි හදන්නේ නැත්තේ? හදලා වැඩක් නෑ. ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ නැගලා යන්නේ නෑ. බෙහෙත් ටික නැගලා යන්නේ නෑ. හැමදාම බෙහෙත් දෙන සනී ලෙඩ සනීප වෙන්නේ නැති බෙහෙත්. දැන් කල්පනා කරලා බලන්න, ඒ බෙහෙත් ටික දුන්නා මේකෙන් තව ලෙඩක් එන්නද නැද්ද දෙන්නේ? තව ලෙඩක් එන්න දෙන්නේ. බොහොම අපරාධයක්. අපේ තිබුණු හෙළ වෙද පරම්පරාව අයින් කරලා අපි මොකද්ද කළේ? මෙන්න මේ වහ කන්න දෙන ප්‍රෝඩාවේ වහ වමාරණ ඖෂධ ප්‍රතිපත්තියට අපි ගිජු වුණාද නැද්ද? අපි යටත් වුණාද නැද්ද? අපි වහල්ු කළාද නැද්ද? එහෙනම් දවසෙන් දවස රෝහල් ඉදි කළා, රෝහල් දියුණු වෙනවා කියන එකේ දියුණුවක් තියනවාද? එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ දියුණුවක්ද, සෞඛ්‍ය ශ්‍රේෂ්ඨී පිරිහීමක්ද? සෞඛ්‍ය ශ්‍රේෂ්ඨී පිරිහීමක්. ලෙඩ වැඩි නිසායි රෝහල් වැඩි කරන්නේ. ලෙඩ වැඩි වුණේ ඇයි? වහල් මානසික මට්ටම තුල නිසා. එහෙනම් අපිට තේරෙනවා මුළු රටම නතු කරගෙන තියන්නේ අර විදේශීය වහල්කමටද නැද්ද? විදේශීය වහල්කමට. එහෙනම් මේ රටේ රජවරු, මේ රටේ රාජ්‍ය පාලන තන්ත්‍රය වහල් භාවයේ ගොඩනගෙන මේ රටේ අහිංසක ජනතාව වහල්ු බවට පත් කරන වටපිටාවක් තුලද නැද්ද ඉන්නේ? වටපිටාවක් තුල ඉන්නේ. දැන් කල්පනා කරන්න. දැන් මෙන්න මේ විදිහට වහල්ලු කරපු මේ රටට දැන් යැපෙන්න වෙන්නේ විදේශ අනසකට යටත් වෙලාද නැද්ද? විදේශී අනසකට යටත් වෙලායි. අපේ ආහාර වේල පවා, අපේ නිෂ්පාදනයේ පවා යොමු වෙලා තියෙන්නේ මේ විදේශී වහල්කමටද නැද්ද? විදේශ වහල්කමට නතු වෙලා. එහෙනම් අද දවසේ අපේ කුඹුරු කොටන ගොවියා පවා විදේශිකයන්ට වහල් බවට විකුණලාද නැද්ද? මේ රජය විකුණලා. මේ රාජ්‍ය පාලන ක්‍රමය අපේ සාමාන්‍ය ජනතාව විදේශිකයන්ගේ වහල් සේවයේ වහල් නියුක්තිකයෝ බවට පත් කළා මාරයි. එහෙනම් මෙන්න මේ වහල් බවෙන් අපිව මුදවන්ට නම් කොන්ද පණ ඇති බෞද්ධ සංස්කෘතියේ උරුමය ගොඩනගන්න පුළුවන් පාලකයෙක් බිහි කරන්න ඕන. ඒක බිහි කරන්න නම් නියම බෞද්ධ සංස්කෘතියෙන් බිහිවිච්ච භික්ෂු පරම්පරාවක් කොන්ද ඇතුව මේකට ඉදිරිපත් වෙන්න ඕන. කොන්ද කෙලින් තියාගෙන මේකට හඬ නගන්න ඕන, කතා කරන්න ඕන. අන්නේ බෞද්ධ භික්ෂුව තුළට යොමු වෙච්ච, බෞද්ධ දර්ශනය තුළට යොමු වෙච්ච පිරිසක් සකස් කළා. මෙන්න මේ පිරිස තුළින් බලවේගයක්, ශක්තියක් ගොඩනගලා
මෙන්න මේ විදේශිකයකට වහල්කම් කරන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රමය අතුරුදහන් කරන්නට පුළුවන්. මේ රටේ ණයබර නිදහස් කරන්නට මේ රටේ උරුමය ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. මේ රටේ සංස්කෘතිය ප්‍රයෝජනයට අරගෙන මේ රට ස්වයංපෝෂිත කරලා නැවත වහල්ු බවට පත් කරන්නේ නැතුව මේ රටේ නිෂ්පාදනය මේ රට පෝෂණය කරන ප්‍රතිපත්ති ක්‍රමයක් ගොඩනගන්න අවශ්‍ය කරන කාලය ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කාලය වෙනුවෙන් අපි පෙළගහන්න ඕන. ඔබට නොතේරුණාට ඔබ කල්පනා කරලා බලන්න. අපි දන්නවා බොහෝ කාලවල මේ රටේ කෝලහල ඇති කළා. දෙඹල සිංහල අරගලයක් මේ රටේ තිබුණේ නැහැ. මේ දෙඹල සිංහල අරගලේ රජයේ විසින් ඇති කළේ. ඇයි මේක රජයේ විසින් ඇති කළේ? රජයේ විදේශ පාලන ක්‍රමයට නතු නිසා. රජය විදේශ ප්‍රතිපත්ති ක්‍රමයට අතු නිසා. මේ රටට ගැලපෙන්නේ නැහැ ආණ්ඩුකම ව්‍යවස්ථාව. මේ රටට ගැලපෙන්නේ මේ රටේ සංස්කෘතිය ගොඩනගන රාජ්‍ය පාලන ක්‍රමයක් මිසක විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුකම ව්‍යවස්ථාව මේ රටට ගැලපෙන්නේ නැහැ. මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක කරන නීතිය, මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක කරන අධ්‍යාපනය, මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය, මේ සියල්ලම වහල් දෙයක්. මේ සියල්ලම අන්තවාදී ප්‍රතිපත්තියක් කියන එක අපි තෝරගන්න ඕන. ඉතින් ඒ නිසා මේ රටේ තියෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාව මේ රටට ගැළපෙන එකක් නෙවෙයි, මේ රටට උචිත එකක් නෙවෙයි. මේ රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව කියලා කියන්නේ, මේ රටේ තියෙන නීති පද්ධතිය කියලා කියන්නේ, මේ රටේ සුළු මේ මහ ජනතාවම මොකක් කරන එකක්ද? අන්තවාදීව බවට පත් කරන, බෙදුම්වාදීව බවට පත් කරන, ඒ විතරක් නෙවෙයි වහල්ු බවට පත් කරන ක්‍රමවේදයක් කියන එක අපි දකින්න ඕන. දැන් කල්පනා කළොත් මේ රටේ යුද්ධයක් බිහි කිරීමේ පරම අභිලාෂය මීට දශක ගානකට පෙර ඉඳලා ඇමරිකාවට තියෙනවා. ඇයි? මේ පිරමීඩ ක්‍රමයේ මුල ඇමරිකාව නිසා. මේ පිරමීඩ ක්‍රමයේ මූලික අතු දෙක විදිහට චීනයයි ඉන්දියාවයි දෙක දෙපැත්තේ තියෙනවා. එතකොට චීනය ඉන්දියාව කියන අතු දෙකේ බලයත් ගලාගෙන යන්නේ මේ වෙනකොට ඇමරිකාවට. හැබැයි දැන් ඇමරිකාව බයයි, චීනය වෙනම පිරමීඩයක් හදයි, ඉන්දියාව වෙනම පිරමීඩයක් හදයි, මේකෙන් ගැලහිලා ගිහිල්ලා අපේ බලය අපිට අහිමි වෙලා යයි කියන බය ඇමරිකාව සතුව නිතරම පවතිනවා. ඒ නිසා ඉන්දියාව ආක්‍රමණය කිරීම, චීනය ආක්‍රමණය කිරීම ඉන්දියාවෙන් මෙන්න මේ ඇමරිකාව ඊළඟ කුමන්ත්‍රණය. එතකොට මේකට අවශ්‍ය කරන පරිසරය, ඉන්දියාව අල්ලන්ට අවශ්‍ය කරන හොඳම යුද පරිසරය, යුද ගබඩාව, ආයුධ ගබඩාව කරගන්න පුළුවන් එකම තැන තමයි මේ ශ්‍රී ලංකා භූමිය. ඒ නිසා ඇමරිකාව හදන්නේ නිතරම මොකද්ද? මෙතන සිංහල දෙඹල අතර යුද්ධයක් දශක ගණනාවක් මුළුල්ලේ ඇති කළේ කවුද? ඇමරිකාව. ඔබ නොදන්නා වුණාට LTT එකට ආයුධ විකුණුවේ කවුද? ඇමරිකාව. එතකොට යුද්ධ හමුදාවට ආයුධ විකුණුවේ කවුද? ඇමරිකාව. දෙපැත්තටම ආයුධ දුන්නේ කවුද? ඇමරිකාව. එහෙනම් කල්පනා කරලා බලන්න. එතකොට දෙපැත්තටම ආයුධ දීලා තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික අවස්ථාව ආයුධ, මෙන්න මේ ව්‍යාපාරික අවස්ථාව සලස්සගත්තේ කවුද? ඇමරිකාව. හැබැයි ඒක ඇතුළේ ඊටත් වැඩිය දෙයක් තිබුණා. ආයුධ ව්‍යාපාරයටත් එහා ගියපු දෙයක් තිබුණා. තිබුණ එකම දේ මොකද්ද? සිංහල දමිළ කියන අතර ભેදයක් පෙන්වුවොත්, ජාති දෙකක් අතර ભેදයක් පෙන්වුවොත් සිංහල හමුදාවකට බෑ මේ රටේ සාමය රකින්න. ඇයි? දෙඹල සිංහල අතර යුද්ධයක්, සාම සාධක හමුදාවක් රටට ඕන වෙනවන්නේ ඊට පස්සේ. දැන් අදත් හදන්නේ මොකද්ද? ජාතීන් දෙකක් අතර ගැටුමක් අරගලයක් බිහි කළාට පස්සේ දැන් කියනවා මොකද්ද? ඇමරිකාවෙන්ම කියනවා, මුළු ලෝකෙම කියනවා. කොහොමද? දැන් මේ රටේ ජාතිවාදී ගැටුමක් තියෙනවා, ජාතිවාදී අරගලයක් තියෙනවා. ජාතිවාදී අරගලයක් තියෙන බව මේ පෙන්වන්නේ කවුද? ඇමරිකාව. එහෙනම් ඇමරිකාවට මේක පෙන්වන්න නම් රාජ්‍ය අනුග්‍රහය ඕනිද නැද්ද?
එහෙනම් විදේශ ප්‍රතිපත්තියට වහල් වෙච්ච දැන් රජේ ණයයිද නැද්ද? රජේ ගොඩාක් ණයයි. එහෙනම් මේ ණය බර නිසා දැන් බය වෙලා වහල් වෙලා හමාරයිද නැද්ද? හමාරයි. එහෙනම් මේ රටේ බෝම්බ පුපුරන්නේ රජේ දැනුවත්වද නැද්ද? රජේ දැනුවත්ව. බලතණ්හාවට කෑදර කම නිසා අත්විච්ච ඉරණම. දැන් කල්පනා කරන්න. දැන් මේකෙන් ගැලවෙන්න තරම් කොන්ද පණක් නැහැ. එහෙනම් අපි හිතලා බැලුවොත් අපි හිතනවා මේ ISIS කියලා ලෝකේ වෙනම මුස්ලිම් අන්තවාදයක් තියෙනවා කියලා නෑ. මේ ලෝකේ අන්තවාදයේ ව්‍යාප්ත කරන්නේ ඇමරිකාව. මේ ISIS කියන සංවිධානය ඇමරිකාව සතු සංවිධානයක්. මේ රටේ අන්තවාදයක් තියෙන බව පෙන්වන්නට හදන්නේ මේ ඇමරිකාවයි. කරන්නේ මොකද්ද? අහිංසක මුස්ලිම් මිනිස්සුන්ව ප්‍රයෝජනෙට අරගෙන. දැන් මොකද්ද කරන්නේ? අහිංසක මුස්ලිම් මිනිස්සුන්ව ප්‍රයෝජනෙට අරගෙන මේ රට තුල රාජ්‍ය අනුග්‍රහය සහිතව විදේශ අනුග්‍රහය සහිතව මේ රට තුල බෝම්බ පුපුරවනවා. දැන් මේක තුල බෝම්බ පුපුරවීමේ ප්‍රධාන අභිලාෂය මොකද්ද? සිංහල සහ මුස්ලිම් අතර ජාතිවාදයක් ගොඩනගන්න. හැබැයි ඇත්තටම මුස්ලිම් මිනිස්සු අසරණයි. සිංහල මිනිස්සු අසරණයි. දැන් අර සිංහල මිනිස්සු මැරෙනකොට මුස්ලිම් මිනිස්සු අතෙන් මේක සිද්ධ කරනකොට ඇමරිකාවේ අනුග්‍රහයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් මේක කරනකොට මොකද වෙන්නේ? සිංහල මිනිස්සු කුපිත වෙන්නේ නැද්ද? කලකෝලහල ඇති වෙන්නේ නැද්ද? මුස්ලිම් සිංහල අතර ගැටුමක් ඇති වෙන්නේ නැද්ද? ජාතිවාදයක් ඇති වෙන්නේ නැද්ද? බෙදුම්වාදයක් ඇති වෙන්නේ නැද්ද? දැන් මෙන්න මේ බෙදුම්වාදය නිසා යුදමය වාතාවරණයක් මේක ඇති කරගත්තට පස්සේ දැන් හදනවා මේක පාලනය කරන්න ඇමරිකාවෙන් සාමසාධක හමුදාව මේ රටට අවශ්‍යයි. දැන් මෙතනට තමයි ආවේ. දැන් ඇමරිකාවෙන් මේ රටේ තියෙන ආරක්ෂක බලතල නතු කරගත්තට පස්සේ මේ රටේ ආරක්ෂාව ඇමරිකාව සතුයි නේද? මේ රටේ ප්‍රධානතම ආරක්ෂක අංශය ඇමරිකාව විසින් පාලනය කරන්නට ගත්තට පස්සේ අන්න අර ඉන්දියාව යටත් කර ගැනීමේ බලවේගයකට අවශ්‍ය සියලු ආයුධ නිදහසේ ගෙනල්ලා මේ රටේ තැනින් තැන ස්ථාපිත කරලා ගබඩා කිරීමේ ඇමරිකාව සතු බලාපොරොත්තුව පෝෂණය කරන්න නෙවෙයිද අපි හදන්නේ? ඒකට නෙවෙයිද මේ හදන්නේ? එහෙනම් කල්පනා කරලා බලන්න. එතකොට හිතලා බලන්න. දැන් අපි දන්නා මේ වෙනකොට මිලේනියම් සිටි කියලා ගිවිසුමක් යනවානේ. එයි මේ යන්නේ. ඇමරිකාවට මේ පාවල දෙන්නේ මොන භූමි භාගෙද? මේ ස්වාභාවික වරාය ආශ්‍රිත ත්‍රිකුණාමලයේ ඉඳලා ලෝකේ ඕනම රටකට මිසයිලයක් ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඇමරිකාව මේක දන්නවා. දැන් ඇමරිකාව අදන්නේ ලෝකේ බලතල තමන් නතු කරගන්න හොඳම තැන තමයි මෙතන. ඉන්දියාව චීනය අල්ලන්ට හොඳම තැන තමයි මෙතන. ප්‍රහාර දියත් කරන්න පුළුවන් හොඳම තැන තමයි මේ භූමි භාගය. එහෙනම් දැන් මොකක්ද දුන්නේ? රාජ්‍ය අනුග්‍රහයෙන්ම මේ රට පාවල දුන්නද නැද්ද? එහෙනම් රාජ්‍ය ද්‍රෝහියෝ රට පාලනය කරන්නේ, ජාති ද්‍රෝහියෝ මේ රට පාලනය කරන්නේ, එහෙම නෙවෙයිද? එහෙනම් මේ රාජ්‍ය ද්‍රෝහියෝ බිහි කළේ, මේ රාජ්‍ය ද්‍රෝහියෝ බිහි වුණේ, ජාති ද්‍රෝහියෝ බිහි වුණේ ඇයි? අපේ සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය අපිට අහිමි වෙච්ච නිසාද නැද්ද? අපි තුලින් ගිලිහිච්ච නිසාද නැද්ද? එහෙනම් අපිට පෙළ ගෙහෙන්න කාලේ හරි යුද්ධයකටද, අරගල කරන්නටද? නැහැ. අපේ රටේ බෞද්ධ සංස්කෘතිය තුලින් බෞද්ධ භික්ෂුව සහ ගමයි පන්සලයි අතර සහයෝගිතාවය ඇති කරගෙන, සම්බන්ධතාවය ඇති කරගෙන, පාට පක්ෂවලට බෙදිච්ච බලතණ්හාවට නතුවිච්ච, කුලතණ්හාවට නතුවිච්ච භික්ෂූන් මේ ප්‍රතිපදාවෙන් අයින් වෙලා කොන්ද කෙලින් තියාගෙන මේ වෙලාවේ බෞද්ධ උරුමය රැකගන්ට, බෞද්ධ සංස්කෘතිය රැකගන්ට, ජාති ද්‍රෝහි කුමන්ත්‍රණයෙන් මේ රට බේරගන්ට, රාජ්‍ය ද්‍රෝහි කුමන්ත්‍රණයෙන් මේ රට ආරක්ෂා කරගෙන බුද්ධ ශාසනය යළි මේ රට තුල ස්ථාපිත කරගන්ට අවශ්‍ය කරන පරිසරය අපි ගොඩනගන්න ඕන. එහෙනම් හෙට බිහිවෙන්න ඉන්න දරුවා අපවා මේ වෙනකොට ණය කරලා ඉවරයි, වහල්ු බවට පත් කරලා ඉවරයි, අන්තවාදයේ වෙනුවෙන් ශ්‍රමය හලන මිනිස්සු බවට පත් කරලා ඉවරයි, අන්තවාදයේ වෙනුවෙන්
අධ්‍යාපනය ලබන මිනිස්සු බවට පත් කළ ඉවරයි. අන්තවාදය වෙනුවෙන් රැකියාව කරන මිනිස්සු බවට අපි පත් කළ ඉවරයි. එහෙනම් අපි අද ඉගෙන ගන්නේ අන්තවාදය වෙනුවෙන්. අපි අද රැකියාව කරන්නේ අන්තවාදය වෙනුවෙන්. අද අපි නිස්පාදනයන් කරන්නේ අන්තවාදය වෙනුවෙන් නම් මෙතන තියෙයිද බෞද්ධ උරුමයක්? මෙතන තියෙයිද මේ රටේ සංස්කෘතියක්? මෙතන තියෙයිද මේ රටේ ක්‍රියාත්මක වෙන මේ රටට උරුමකම් කියන මේ රටේ සැබෑම දුරදර්ශී දර්ශනයක්? එහෙනම් හිතන්න. හිතන්න කාලේ හරි. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන මේ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය. මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළ තියෙන නීතිය ඉහළ තැනට වාසිය ගේන පහළ තැන හිර කරන පහළ තැනින් ගලා බසින නීතියක් මේ රටේ තියෙන්නේ. එනම් මේක කරලා තියන්නේ ඇයි නිතරම පිරමීඩේ ඉහළ ආරක්ෂා කරලා පහළ විනාශ කරන්නේ? පහළෙන් බලවේගයක් සකස් වෙන තැන අයින් කරන්න නෙවෙයිද අද නීතිය තියෙන්නේ? එහෙනම් මේ නීතිය රැකලා මේ නීතියෙන් අපිට පුළුවන් කමක් නැහැ කවදාකවත් මේ රට තුල බෞද්ධ සංස්කෘතියෙන් උරුම කරන ජාති ද්‍රෝහී කුමන්ත්‍රණය නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි එදා රජවරු උල තියලා මැරුවේ? කැමැත්තකටද මිනිස්සු මරන්න කැමැත්තටද? ඇයි එදා රජවරු ප්‍රසිද්ධියේ ගෙනල්ලා ඇඟිලි කපලා හොරකම් කරපු මිනිස්සුන්ට දඬුවම් දුන්නේ? ඇයි එල්ලලා මැරුවේ? ඇයි හිසකසා දැම්මේ? මිනිස්සු මරන්න උවමනාවක් තිබුණද ඒ රජුන්ට? එහෙම උවමනාවක් තිබුණේ නැහැ. ඒ රජුන් කළේ මොකද්ද? හොරකම් කරපු මිනිස්සු ප්‍රසිද්ධියේ ඇඟිලි කපලා එකෙක් මැරුවම තව හොරකම් කරන්න ඉන්න 100ක්. මේක වලකින්නවද නැද්ද? මේකට බයේ බේරෙනවද නැද්ද දුරාචාරකම? ඉස්ත්‍රි දූෂකයේ උල තියලා මැරුවට පස්සේ ඉස්ත්‍රි දූෂණය කරන්න පෙළඹෙන මතුවට හිටපු දහසක් දෙනා මේකින් ගැලවෙනවද නැද්ද? එහෙනම් එවැනි දැක්මක් ඇතුව මේ දඬුවම් දුන්නා මිසක් රාජ දඬුවම්. රජවරු මිනි මරන්නට බලාපොරොත්තු වෙන මිනිස් ඝාතන කරන කූර හිතකින් මේව කළා නොවන බව තෝරගන්න. එනිසා මේ රටට තියෙන්න ඕන නීති පද්ධතිය මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් උරුම වෙච්ච එකක් නෙවෙයි. මේ රටේ අනාගත දුරාචාරකම් වලක්ව ගන්නට, සමාජ අසාධාරණකම් වලක්ව ගන්නට, සමාජ සංස්කෘතිය තුළ සමගිය තහවුරු කරන්නට අවශ්‍ය කරන නීති පද්ධතියක් තියෙන්න ඕන. එතකොට රජා ළඟට නීතියෙන් විසඳ ගන්නට යන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට විසඳ ගන්නට බැරි වෙච්ච එකක් තිබුණොත් විතරයි. අද සාමාන්‍ය තමන්ගේ බඩ රැක ගන්න බඩගිනි වැඩිකමට පුංචි වරදක් කරපු මිනිහා තමන්ගේ ණය මුදල දඩ මුදල ගෙවා ගන්න බැරුව අද දුක් විඳින්නේ නැද්ද හිර කුඩු ඇතුලේ? ඒ වගේ පුදුම අසාධාරණයක්ද නැද්ද මේ නීතිය ඇතුලේ තියෙන්නේ? එහෙනම් කල්පනා කරන්න, මේ නීතිය හදලා තියෙන්නේ පරදේශයට අර පිරමීඩය පෝෂණය කරන්න මුදල් උපයන්ටද නැද්ද? එහෙනම් හැම පැත්තෙම කළලා තියෙන්නේ අපිව හිර කරපේක, අපිව කොටු කරපේක, අපිව නතු කරපේක. එහෙනම් අපි විදේශ වෙළඳාමෙන් රට දියුණු කරන්නට කවුරු හරි උත්සාහවන්ත වෙනවා නම් එයාගේ දැක්ම බොහොම හීනයි, එයාගේ දැක්ම බොහොම නිලීනයි. මේ රටේ තියෙන සැබෑම දැක්ම නේ. එහෙනම් විදේශයෙන් ණය අරන් මේ රට ණය ගෙවන්න, ණය නිදහස් කරන්න පාලකයෝ කතා කරනවා. මේ කතා කරන්නේ ඉදිරියේ රජවෙන්ට බලාගත්ත රජවෙන්ට කියලා හිතාගෙන ඉන්න ඇත්තෝ. එහෙනම් ඒ ඇත්තන්ට තියෙන්නේ දූරදර්ශී නායකත්වයක් දිගු දැක්මක් නෙවෙයි. වෙන රටකින් සල්ලි අරගෙන මේ රටේ ණය ගෙවලා තවත් වහල්ලු බවට පත් කරන්න ඕනිද? ඒක තමයි මෙච්චරකම් කළේ. එහෙනම් මේ විදේශිකයට විදේශයට නිෂ්පාදනය කළ මේ රටට අපි ආදායම් ගේනවා කියලා හිතන් හිටියට, අපි විදේශ විනිමය ගේනවා කියලා හිතන් හිටියට ගේන එක එනම් මෙහි රැඳේ. එහෙනම් මේ රටේ තියෙන ණය බර ඊට වඩා වැඩි. එහෙනම් මේක ගේනවා විදිහට පෙන්නලා මොකද්ද කළා තියෙන්නේ? ගේනවා විදිහට පෙන්නලා උඩින් විදේශ ආදායමක් විදිහට පෙන්නලා යටින් ණය කරවලා ගේනවට වඩා අදින තැනට මේකපත් කළා තියෙන්නේ. එහෙනම් කවදාකවත් එදා හිට ප්‍රජවරු මෙන්න මේ විදේශ වෙළඳාමට කැමති වුණේ නැත්තේ ඇයි? මේකේ තියෙන බරපතල බැරෑරුම්කම දැනගෙන හිටපු බෞද්ධ භික්ෂුව රජුන්ට නිතරින් උපදෙස් දුන්නා. එතකොට ගුණගරුක රජුන් තැනුවා, ධාර්මිෂ්ඨ රජුන් තැනුවා, දූරදර්ශී රජුන් තැනුවා, ප්‍රඥාවන්ත රජුන් තැනුවා. කවුද තැනුවේ?
බෞද්ධ සංස්කෘතියෙන් තැනුවේ බෞද්ධ දර්ශනයෙන් තැනුවේ අද බෞද්ධ සංස්කෘතිය අපිට අහිමි වෙලා බෞද්ධ දර්ශනය අපිට අහිමි වෙලා බෞද්ධ දර්ශනයෙන් ගොඩනැගෙන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙන දූරදර්ශී රජුන් තනන්ට බෞද්ධ දර්ශනය නැහැ ප්‍රඥාවන්ත රජුන් තනන්ට බෞද්ධ දර්ශනය නැහැ එනිසා අපේ මේ ප්‍රශ්නෙට විසඳුම තියන්නේ බෞද්ධ රටේ බෞද්ධ දර්ශනය තුළ බෞද්ධ සංස්කෘතිය තුළ කියන එක අපි කවුරුත් නිතティම්ම දැනගන්න ඕන අපි කවුරුත් අවබෝධ කරගන්න ඕන එහෙනම් හිතලා බලන්න මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ගලන් යන්නේ කොහෙටද අන්තවාදයට මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය කොහෙටද ගලාගෙන යන්නේ අන්තවාදයට මේ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය කොහෙටද ගලාගෙන යන්නේ අන්තවාදයට එතකොට මේ රටේ අපි කල්පනා කරලා බැලුවොත් සියලු ක්ෂේත්‍ර ටික ගලන් යන්නේ කොහෙටද අන්තවාදයට එහෙනම් මේ රජය අන්තවාදී රජයක් නෙවෙයිද අන්තවාදී රජයක් ඒ අන්තවාදී රජයට අපි හවුල් කරගෙනද නැද්ද හවුල් කරගෙන එහෙනම් සියලු මේ ශ්‍රී ලාංකීය ජනතාව බෞද්ධ ප්‍රජාව නොදැනීම අන්තවාදී ගැත්ත බවට පත් කළාද නැද්ද ගැත්ත බවට පත් කළා එහෙනම් අද දවසේදී අපි කල්පනා කරන්න ඕන අපි හිතන්න ඕන සැබෑවටම මේ රටේ ඉන්නේ කොන්ද පණ නැති නායකයෝ කොන්ද පණ නැති නායකයෝ ඇයි කොන්ද පණ නැහැ කියලා කියන්නේ දෙකට නැමිච්ච ගැත්තොද නැද්ද එතකොට මේක ගැන කතා කරන මේක ගැන කතා කරලා මේ බෞද්ධ උරුමය රකින්න කතා කරන අයට කියනවා ජාතිවාදීයෝ කියලා නේද ජාතිවාදය අවුස්සනවා කියලා ගිහිල්ලා හිර කරනවා හැබැයි මේ අවුස්සන්නේ ජාතිවාදයක්ද ජාතිවාදයට මුලයි කියලා දෙන්නේ වර්ගවාදයට මුලයි කියලා දෙන්නේ බෙදුම්වාදයට මුලයි කියලා දෙන්නේ මෙන්න මේ මුල අපි හොයාගන්න ඕන මේ මුල දැනගන්න ඕන එහෙම නැතුව මේ රට බෞද්ධ රටක් නෙවෙයි කියලා කියන්න තරම් අසික්කිත වුණාද නැද්ද මේ රටේ නායකයෝ කොන්ද පණ නැති වුණාද නැද්ද ඇයි බෞද්ධ කියන්නේ මොකද්ද කියලා මුන් දන්නේ නැහැ බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා අඳුරන්නේ නැහැ බුදු දහම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ මල්වට්ටිය තියලා දෙකට නැමිලා වැඳිලා එන්න විතරයි දන්නේ මල්වට්ටිය තියලා දෙකට නැමිලා වැඳලා එනවා මේකේ අගක් දන්නේ නැහැ මුලක් දන්නේ නැහැ බෞද්ධ දර්ශනයකින් පෝෂණය වෙලා නැහැ බුදු දහමෙන් පෝෂණය වෙලා නැහැ පේන්න වඳින ඇදහිල්ලක් විතරයි මුල්ලගේ තියෙන්නේ එහෙනම් කල්පනා කරලා බලන්න මේ සම්පූර්ණයෙන් තියෙන්නේ මොකද්ද සම්පූර්ණයෙන් තියෙන්නේ බෞද්ධ දර්ශනයේ හිගයක් එහෙනම් මේ බෞද්ධ දර්ශනයේ හිගකම නිසා නෙවෙයිද මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා නීච වචන කියන්නේ අවකැපෙන කතා කියන්නේ බොහොම පහත් ගණේ ප්‍රකාශ කරන්නේ ඒතර කල්පනා කරන්නේ ඒතනටපත් විච්ච නායකයෝ පෝෂණේ කෙලේ කොහෙන්ද ඒ අන්තවාදී රාජ්‍ය පාලන ක්‍රමේ පෝෂණේ කෙලේ කොහෙන්ද බෞද්ධ අන්තවාදය කියලා මං කියනවා බය නැතිව කියනවා ඇයි කොන්ද කෙලින් ඇති බෞද්ධ පාලකයෝ බෞද්ධ බෞද්ධයෝ නැහැ ඇයි නිල් පාට හාමුදුරුවරු ඉන්නේ කොළපාට හාමුදුරුවරු ඉන්නේ රතුපාට හාමුදුරුවරු ඉන්නේ අන්තවාදයට කඩ යන හාමුදුරුවෝ ඉන්නේ ඒ නිසා නෙවෙයි අන්තවාදී පෝෂණය කළේ එහෙනම් භික්ෂුවක් ස්වාධීන විය යුතුයි බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් නැගී සිටිය යුතුයි බෞද්ධයා වෙනුවෙන් ප්‍රතිපත්ති පිරිය යුතුයි ඒ බෞද්ධ සංස්කෘතිය මේ රටට උරුම කරන්නට කටයුතු කළ යුතුයි එහෙම නැතුව පළතුරු කූඩේ අරගෙන අර අන්තවාදී පෝෂණය කරන්න හිස නොනැමිය යුතුයි කියලා කියන්නේ එහෙනම් කල්පනා කරන්න අන්තවාදී පෝෂණය කරන්න හිස නමන කොළපාට නිල්පාට රතුපාට භික්ෂුව අන්තවාදීෙක්මයි ඒක මම පැහැදිලිවම කියනවා අන්නේ අන්තවාදී ක්‍රමය නිසායි මේ අන්තවාදී දේශපාලනයේ පෝෂණය උනේ කියන කීතල බලන්න මේ නිසායි බෞද්ධ භික්ෂුවට තිබුණු වටිනකම බෞද්ධ භික්ෂුව නැති කරගත්තේ බෞද්ධ භික්ෂුවට තිබුණු ප්‍රතිරූපය බෞද්ධ භික්ෂුවට හිස නමපු
බෞද්ධයා හිස නොනමන තැනට පත් කළේ මෙන්න මේ සිද්ධි ජාලයක් නිසා. අද රට වෙනකොට අද වර්තමානයේ වෙනකොට මම බය නැතුව කියනවා මේ රටේ භික්ෂූන්ට නියම බෞද්ධ පිරිවෙන් බෞද්ධ දර්ශනය උගන්වන අධ්‍යාපන ක්‍රමයක් නැහැ. අර අන්තවාදී උගන්වන්නේ. අර අන්තවාදී අධ්‍යාපන රටාව ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා මොකද වුනේ? ඒ නිසා මේ පුංචි හාමුදුරු ගොල්ලෝ අසරණයි. මතු හාමුදුරු ගොල්ලන්ට තියෙන්නේ බෞද්ධ දර්ශනය ඉගෙන ගන්නට නෙවෙයි අන්තවාදී ඉගෙන ගන්නට වෙලා තියෙන්නේ. ඒ අන්තවාදයේ තුලින් බිහිවෙන භික්ෂුන් වහන්සේලා අන්තවාදීන් නෙවෙයි කියන්න පුළුවන්ද කාට හරි? මුළු ලෝකෙම අන්තවාද රාජ්‍යයක් බවට පත්විච්ච තැන, ශ්‍රී ලංකාව අන්තවාද රාජ්‍යයට නතුවිච්ච තැන, ඒකේ තියෙන අධ්‍යාපන ක්‍රමය අන්තවාදී නොවේ කියන්න පුළුවන්ද? එහෙනම් කල්පනා කරලා බලන්න. අන්තවාදයට කත් අදින අධ්‍යාපන ක්‍රමය. එහෙනම් මේකට වැරදි කවුද? මේකට වැරදි අපි අපිමයි. එහෙනම් කාටවත් බැනගෙන වැඩක් නැහැ. කාටවත් දොස් කියාගෙන වැඩක් නැහැ. අපි අපිම අපේ බෞද්ධ සංස්කෘතිය කෙලසගෙන අපි අපිම අපේ බෞද්ධ දහම අයින් කරගෙන එහෙනම් මෙන්න මේ නිසා අපිට මොකක් වුණාද? මේ නිසායි අපිට අපි අපේම වල කපාගෙන ඒ වලට පැනලා ගොඩෙන්ට බැරුව අපි නහිනවා. ඒ නිසා ශක්තිමත් පක්ෂ ඇතහැරලා මේ පින්වත් හාමුදුරු ටික එකතු වෙලා පාට අයින් කරලා බෞද්ධ සංස්කෘතිය යලි ගොඩනගන්න ඕන, බෞද්ධ සංස්කෘතිය යලි ගොඩනගන්න ඕන ප්‍රතිපත්ති රාමුවක් ඇති කරලා නියම දහම් අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුල ව්‍යාප්ත කරලා ඒ අධ්‍යාපන ක්‍රමයෙන් සුරක්ෂිත වෙන මතු භික්ෂු පරපුරක් හදලා නිර්මාණය කරලා ඒ භික්ෂු පරපුරට යොමු වෙන බෞද්ධ ප්‍රජාව ශක්තිමත් කරලා ගමයි පන්සලයි අතර තිබුණු සම්බන්ධතාවය යලි ඇති කරලා පිරිවෙන් ක්‍රමය බෞද්ධ ප්‍රතිපත්තියෙන් තොර පිරිවෙන් ක්‍රමය අයින් කරලා බෞද්ධ ප්‍රතිපත්තියට නැතිවෙච්ච පිරිවෙන් ක්‍රමය ශක්තිමත් කරන්න ඕන. ඕන භික්ෂුවක් ඉන්නවා නම් මම මේ කතා කරන දේ වැරදි කියලා කියන්න ඕන භික්ෂුවකට මම විවෘතව ආරාධනා කරන මම පැහැදිලිවම පෙන්නනවා මේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුල තියෙන අන්තිම දරුණු පිරිහීම කුමක්ද කියන එක. සාක්ෂි සාධක සහිතවම පෙන්නනවා මේ පිරිවන් ක්‍රමය නිසා බෞද්ධ සංස්කෘතිය දවසෙන් දවස අන්තයට යන හැටි, මේ තුල සිව්පස තෘෂ්ණාව ඇති වෙන හැටි, බෞද්ධ ප්‍රතිපදා වෙනුවට බෞද්ධ නම ඉතිරි කරලා අන්තවාදී ප්‍රතිපත්තියක් ගොඩනගෙන හැටි මම පැහැදිලිවම පෙන්නලා දෙනවා. මේක වචනට ආවට ගියාට කියන එකක් නෙවෙයි, ඇතුළාන්තේ දැනගෙනමයි කතා කරන්නේ. ඒ නිසා දැන් අපිට නියම භික්ෂු උරුමය අරගෙන නියම භික්ෂු ප්‍රතිපත්තිය රැකගෙන ආරක්ෂා කරගෙන නියම බෞද්ධ සංස්කෘතිය සකස් කරගෙන නියම බෞද්ධ දර්ශනයෙන් ප්‍රතිපෝෂණය කරන ලියලන බෞද්ධ රාජ්‍යයක් ගොඩනගලා මෙන්න මේ අන්තවාදී පාලන ක්‍රමය අතුගාලා දාන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. එනිසා මම පැහැදිලිවම කියනවා මේ ජාත්‍රි දෝහි ආණ්ඩුවට ජාති ද්‍රෝහි කියලා මම කතා කරනවා. ඒ අපේ ජාතිය පාවල දීලා තියෙන අධ්‍යාපනයෙන් සංස්කෘතියෙන් හැකියාවෙන් හැමතැනින්ම අපේ අධ්‍යා මෙන්න මේ රට පාවල දීලා ඉවරයි. අපේ ජනතාව පාවල දීලා ඉවරයි. අපේ භූමිය විදේශිකයට පාවල දීලා ඉවරයි. අද තියෙන රජයේ විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ නෙවෙයි වරද, පාලන ක්‍රමයේ වරද, පාලන ක්‍රමය තුල තියෙන බලතණ්හාවට ගිජු වෙනකමයි වරද, මෙන්න මේ නිලතණ්හාවට ගිජු වෙනකමයි වරද, මේ ප්‍රතිපත්ති රාමුව දරා ගන්න කමයි වරද? එහෙම නැතු මිනිහා වැරදි නෑ. මිනිහා වැරදි වලට පෙළඹුවේ කවුද? පෙළඹුවේ කවුද? බෞද්ධ දර්ශනී උරුමකම් නැතිකම්. එහෙනම් මේ රටේ සෑම ආගමක්ම ව්‍යාපාරික ක්‍රමයක් වෙලා ඉවරයි බෞද්ධ දර්ශනේ හැර. එහෙනම් බෞද්ධ දර්ශනය තුල තියෙන්නේ අනුන් කඩා වඩා ගන්න, තමන් පෝෂණය කරන ක්‍රමයක් නෙවෙයි, පරහිතකාමී ක්‍රමයක්. මේක ඇතුලේ තියෙන අවිහිංසාවාදය, මේක ඇතුලේ තියෙන සැබෑම මානවවාදය, සැබෑම දහම් දර්ශනය, සැබෑම අනාත්ම දර්ශනයක් මේ ධර්ම දර්ශනය තුල පැහැදිලි කරනවා කියන එක අවසාන වශයෙන් මතක් කරනවා. ඉතින් ඒ නිසා අපි හැමෝම මේ බෞද්ධ දර්ශනය තුලින් බෞද්ධ රාජ්‍යයක් පිහිටවන්න අවශ්‍ය කරන තැනට යොමු වේවා. ඒ තුලට සෑම දිනාගිම සිස්සතන් නතු වේවා. මේ කියන කාරණාව තේරුම් ගන්න අවශ්‍ය කරන
ප්‍රඥාව ගොඩනගේවා කියන ප්‍රාර්ථනාව අවසාන වශයෙන් එකතු කරනවා හැම දිනාටම තිරුවන් සරණයි යහපතක් වේවා සුඛී හෝතු අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුපත්තේවා යප්තක් වේවා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ